नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। तुम लोकाग्र वू भाग्यवत् अरिहत् सर्वज्ञ सम्मा संबुद्धरजानन वहन्सेट महा करुणा समापत्ति ज्ञाने समन्नागत वूद उतुम सर्वोच्चता ज्ञाने समन्नागत वूद अन्य सत्यांगे संतान दक्षिणा वू बुद्वेशिं समन्नागत वूद अनंत परिमाण गुणेति शील संपत्तिं समाधि संपत्तिं प्रज्ञा संपत्तिं समन्नागत वू शांतिनायक धर्मराजयानन वहन्सेट मम शिरसि वंद नमस्कार करणमा नमस्कार वेवा ये उतुम सम्मा संबुद्रजानन वहंसेगे सर्वचता ज्ञानी जकवदालावु उतुम श्री सद्धर्म स्कंदेते लोकेट देशना कलावु धर्म स्कंदेते मम शिरसि वंद नमस्कार करणमा नमस्कार वेवा ये उतुम धर्म मार्गे प्रतिपदा मार्गे गमन कोट निर्वाण धातुवट सपत्तु निवनिंग निवी गियावू अष्टार्य पूज्य महासंग्रहणेट मम शिरसिं वंद नमस्कार करणमागे नमस्कार वेवा बुद्ध रत्नेट धम्म रत्नेट संघ रत्नेट एक चित्तुप्पादयक हेतीत हो वेवा नमस्कार किरीमे कुसर चेतनावन्गी आनुभाव बलिं बुद्ध रत्ने धम्म रत्ने संघ रत्ने अनंत अपरिमाण गुणानुभाव बलिन मे असागन सितिन्ना वू सियलु देनाम जीवित काले पुराम वडागत्ता वू सील समाधि प्रज्ञा गुणयांगे आनुभाव बलिन बन ऐसीम तुलिन उपदवागत सील कुसल धर्मयांगे आनुभाव बलिन अदत् मे साकत्ताव तुलिन इदिरिपत् करगन किया देन्ना वू धर्म करुणु मे पिंवत् सैम देनाटम इतामत्न පහසෙන් වටහා ගන්නට පහසෙන් තේරුම් ගන්නට ලැබීවා හැම දිනාටම ඒ සඳහා කිසිම අවුලක් ඒ වගේම පටලැවිල්ලක් ඇති නොවී එක එකක් පාසා ධර්ම කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය සිහිය උත්පාදිනේ වේවා සමාධි ගුණයේ වැඩේවා ප්‍රඥා ගුණයේ වැඩි හොඳට ධර්මය අවබෝධ වේවා ඒ ධර්ම අවබෝධය හේතු කරගෙන ඒ ධර්මාභූතය පදනම් කරගෙන ලෝකයේ තිබෙන්නා වූ සියලුම ධර්මයන්ගේ අනිත්‍යත්වය තේරුම් අරගෙන හේයින් මිදී නිත්‍ය වූ ශාන්ත වූ සුඛ ස්වභාවය වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා ඒ කාන්තින් මේ ධම් ඇසීමේ සාකච්ඡා කිරීමේ ප්‍රතිපදාව වැඩසටහන නිවන් මගට හේතු වන උතුම් ප්‍රතිපදාවක් වේවා කියන මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා මේ දවස්වල අපි කතා කරන්නේ සූසි ප්‍රත්‍ය ධර්මයන්ට සම්බන්ධ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳවයි ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශනා මාර්ගයෙන් ආරම්භයක් ඇති කරගත්තා ආරම්මණය කියලා කියන්නේ හිතට අරමුණු වන්නා වූ දේ හිතට අරමුණු වන්නා වූ දේ තමයි ආරම්මණය ඒ ආරම්මණය හිතවලට චෛතසික ධර්මයන්ට උපකාරයක් වෙනවා ප්‍රත්‍ය ධර්මයක් වෙනවා ඒ හිත පහළ වෙලා ක්‍රියාත්මක වීමට හැබැයි ඒ ආරම්මන සත්‍යයෝ නොවේ आत्म निवे जीव निवे किनिक निवे एवं धर्म स्वभाव ये धर्म स्वभाव ये आरम्भण ख्यात चित्त चैतसिक धर्मयांत एवा पिलुबंधव दैन गणीम उपकारक स्वभाव इदिरिपत्तेन एक तमाय अपि मे दवस्सर कथा करन මීට පෙර අවස්ථාවකදීත් අපි දේශනාවක් මාර්ගයෙන් කරුණ ඉදිරිපත් කළා. ඊළඟට අද මේ පින්වතුන්ට
ඒවගේ තිබෙන්නා වූ තවත් කොටසක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ අපි එදා ආරම්භක අවස්ථාවේදී කතා කරා මේ ධර්මතා ටික ඔක්කොම ගොඩවල් පහකට දාලා. අපි මධ්‍යම ප්‍රමාණයේ ධර්ම කාණ්ඩයක් හදාගෙනයි මේක කතා කරන්නේ. ඒ තමයි නිතරම මම කියපු එකක්. අපි සලකා ගන්නවා සිත් 89ක්. චෛතසික ධර්ම 52ක්. රූප ධර්ම වශයෙන් 28ක්. නිර්වාණ ධාතු වශයෙන් 1ක්. මේ විදිහට ධර්මතා 170ක් ගුණ කරගෙන මධ්‍යම ප්‍රමාණයෙන් මේ ධර්මතා 170 තමයි කතා කරන්නේ. නමුත් මේ ආරම්භන ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට අපි එකක් එකතු කරගන්නවා. ඒ තමයි ප්‍රඥප්තිය කියන එක. එතකොට චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, ප්‍රඥප්ති මේ විදිහට ධර්මතා ගොඩවල් පහක් අපි සකස් කරගන්න. කියන්නේ දැන ගැනීමට ආරම්මන ප්‍රත්‍ය ගැන කතා කරන අපි කිව්වා ධර්මතා ගොඩවල් පහක්. මේකෙන් කියවෙන්නේ හරිම අමුතු අපි නොසිතපු නමුත් අපි වචනේ හැටියට කියලා තියෙන ධර්මයක්. ආරම්මණය, ආරමුණු. මේ ආරම්මන අපි සූත්‍ර දේශනාවල කතා කරලා තියෙන මේ විදිහට. රූප ආරම්මන තිබෙනවා, ධර්ම ආරම්මන තිබෙනවා. රූප ආරම්මන ගත්තම වස්තුවලට ගෝචර වෙන දේවල්. වස්තුවක ආධාරයෙන් බාහිර දෙයක් වර්තමාන වශයෙන් ග්‍රහණය කරගන්න අවස්ථාවේදී ඒවා අපි රූප හැටියට සලකනවා. ඒ තමයි බාහිර වශයෙන් තිබෙන වර්ණ රූපය, බාහිර වශයෙන් මේ ගන්න ශබ්ද රූපය, බාහිරින් ගන්න ගන්ධ රූපය, ඊළඟට රස රූපය, ස්පර්ශ රූපය. දැන් මේවා වර්තමාන වශයෙන් අරමුණු හැටියට ගන්න. හැබැයි ගොඩාක් තිබෙනවා ධර්මාරම්මන. ධර්මාරම්මන හරි ගොඩක් තිබෙනවා. වර්තමාන තිබෙන්නා වූ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. අනිත් ඒවා ඔක්කොම ධර්මාරම්මනයි. ධර්මාරම්මන ඇවිල්ලා හරිම සියුම්. ඒවා ප්‍රමාණයක් කරන්න බෑ. ඒවා සමහරට අනන්තයි අප්‍රමාණයි කියන්න පුළුවන්. ඒ ධර්මාරම්මන කැටගරයිස් කරයින් පස්සේ, කොටස් කරයින් පස්සේ එක එක මේ විදිහට කියලා හිතා ගන්න පුළුවන්. නම් කරලා අපි හිතමු කාමාරම්මන, රූපාරම්මන, ඒ විදිහට. හැබැයි ඒවා වෙන වෙනම ගත්තයින් පස්සේ අසාල ගොඩක් වෙනවා ධර්මාරම්මන. ධර්මාරම්මන වැඩි. මේකේ මේ අරමුණ කියලා කියන්නේ අපේ හිතට දැනී යන දේ. මේක මෙහෙම කිව්වම සමහරවිට පටලවා ගන්න පුළුවන් මේ වචන භාවිතය නිසා. හිත කියලා කියන්නේ අරමුණ ගන්න තැන. හිත කියලා කියන්නේ චෛතසිකයන්ගේ ආධාරය, උපකාරය ඇතුව අරමුණ ගැනීම කරන මාධ්‍යය. අරමුණක් දැනගන්නා වූ මාධ්‍යය. අරමුණක් අල්ලගන්න මාධ්‍යය. ඒ තමයි මේ සිත. චෛතසිකයන්ගේ ආධාර උපකාර ඇතුව සහයෝගයෙන් හිත ආරම්මණේ දැනගන්න. ඒ ආරම්මණේ දැනගන්නකොට දැනගැනීමේ ධර්මයේ දැනගැනීමේ ක්‍රියාව කරන්නේ හිතයි. ඒ වුණාට ඒ හිතට දැනගැනීමට දෙයක් තියෙන්න දෙපාය. දැනගැනීමට දෙයක් තියෙනවා. ඒ දැනගැනීමට දෙයක් නැත්නම් ඒ හිතට ඒ දැනගන්න වැඩේ කරන්න බෑ. දැනගන්නා වූ ගතිය තියෙන, දැනගන්නා වූ ගුණේ තියෙන, දැනගන්නා වූ ශක්තිය තිබෙන හිතට දැනෙන්න දෙයක්, දැනගනු ලබන්නට දෙයක් තියෙන්න ඕනේ.
හිතට දැන ගැනීම පිණිස ඉස්සරහට එන ඉස්සරහින් හිතෙන ඒ ධර්මයට කියනවා ආරම්මණය කියලා. ෆොටෝ එකක් ගන්නකොට කැමරාවකින් ඒ ෆොටෝ එක ගන්න කැමරාවයි. හැබැයි ෆොටෝ එක ගන්න ශක්තිය කැමරාවට තිබුණාට ඒ කැමරාව ඉස්සරහා පිට මොකක් හරි රූපයක් කැමරාවට ඉදිරිපත් වෙන්න ඕනේ, පෙනී හිටින්න ඕනේ. මේක තමන්ගේ තිබෙන්නා වූ ස්වરૂපය වදින්න. එතකොට එහෙම නැතුව රූපයක් නැතුව කැමරාවට දෙයක් ෆොටෝ කරගන්න බෑ. ගන්න බෑ. හසු කරගන්න බෑ. ඒක නිසා මේ කැමරාව කොච්චර දක්ෂ වුණත් කොච්චර ඩිජිටල් තාක්ෂණයේ හැටියට ඔය දාලා මොන ෆ්‍රීක්වෙන්සිස් වලට මේ තියෙනවනේ එකක සොලියුෂන්ස් වලට සෙට් කරත් කැමරාවට ඉදිරියට තියෙන්න ඕනේ ෆොටෝ එකක් හැටියට දෙයක්. ඒ ඉදිරියට තියෙන ෆොටෝ එකක් හැටියට ඉදිරිපත් වෙන දේ කැමරාවට ඇත්ත වශයෙන්ම උපකාරයි. කැමරාවට ඒක ගහගන්න මං ඉන්නවා, මං ඉදිරිපත් වෙලා ඉන්නවා, මං ඉස්සරහින් ඉන්නවා, මෙන්න මාව ගහගන්න කියනා වගේ ඒ ආරම්මණය, එහෙම නැත්නම් ඒ පින්තූරය, ඒ රූපය කැමරාව පැත්තට උපකාරයක් කරනවා. හැබැයි ඒක ගිහිල්ලා ආරාධනා කිරීම වශයෙන් කරන එකක් නෙවෙයි. දැන් මේ උරය කවදාකවත්ම ඕනේ කමින් ගිහිල්ලා කැමරාවට උපකාර කිරීමක් නැහැ. ඉන්න තැන ඉඳගෙනම යම්කිසි අර වද ගැනීමට ශක්තියක් හැටියට තියෙනවා. ඔය වගේ තමයි මේ ආරම්මණයේ තිබෙන ස්වභාවය. ආරම්මණය ඕලාරික ආරම්මණ තිබෙනවා, සියුම් ආරම්මණ තිබෙනවා. මොන අරමුණ වුණත් හිත පහළ වීමේදී තමන්ගේ පැත්තට නැමිලා, තමන්ගේ පැත්තට හැරිලා, තමන්ව හිතාගන්න, තමන්ව අරමුණු කරගන්න, ඒ ඔක්කොම චිත්තේටයි, චිත්ත චෛතසික ධර්මයන්ටයි තමන්ගේ පැත්තට නම්මාගෙන, තමන්ගේ පැත්ත හිතවන්ට, තමන් ගැන හිතවන්ට, තමන් ගැන අදහසක් ඇති කරවන්ට, තමන් සම්බන්ධයෙන් චිත්ත චෛතසික ධර්මයන් හදන්ට නිර්මාණය කරන්ට උපකාර වීම වශයෙන් ශක්තියක් ඇති ධර්මයට කියනවා ආරම්මණය කියලා. හැබැයි කවදාකවත්ම මේක මෙහෙම කියනකොට අපි තේරුම් ගන්නට හොඳ නෑ. ආරම්මණය තමයි චිත්තචෛතසික ධර්මයන් හදන්නේ කියලා. ඔහොම හරී සියුම් පටලැවිලි සිද්ධ වෙනවා මේ. මේකම අමුතුම විදිහේ සර්වඥතා ඥානයට හමු වෙච්ච, සර්වඥතා ඥානයට දැනෙච්ච, සර්වඥතා ඥානයට පෙනෙච්ච මහා සියුම් වූ ධර්ම ස්වභාවයක්. දැන් මේ ආරම්මණයක තිබෙනවා චිත්තචෛතසික ධර්මයන්ට තමන් ගැන තමන් සම්බන්ධයෙන් පහළ වෙන්න, තමන් සම්බන්ධයෙන් අරමුණක් අර වශයෙන් අරගෙන පහළ වෙන්න, ඉදිරිපත් වෙන්න, හිත හිතායින්ට මේ කණුවක් හැටියට තිබෙන ගතියක්. දැන් මේ ආරම්මණය කියන එක එහෙම උපකාර වීම ස්වභාවයක් හිතට දක්වන නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ආරම්මණයක් හැටියට උපකාර වෙනවා. ආරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. ඒකට ඒක වෙන්න හේතුව ආරම්මණයක් හැටියට අර චිත්තචෛතසික ධර්මයන්ට තමන්ගේ පැත්තට නැමිලා හිතවන්ට අරමුණු කරගන්න ආරම්මණයක් හැටියට මේකේ මහා පුදුම ශක්තියකුත් තියෙනවා. අරමුණක තිබෙනවා ආරම්මන ප්‍රත්‍ය තිබෙනවා, ආරම්මන ප්‍රත්‍ය ශක්තිය තියෙනවා. ආරම්මන ප්‍රත්‍ය ශක්තිය නැති එක ධර්මයක්වත් නැහැ. දැන් අපි මේ ගැන කතා කර මේක ගැන මෙහෙම හිතුවෙන් පස්සේ අපි මෙහෙම සරලව හිතමු. ගලක් ගාව මහා ගල් පර්වතයක් ගාව ගහක් තියෙනවා. ඒ ගල් පර්වතයේ ගාව තියෙන ගහ ඒ ගල් පර්වතයට ගහ තියෙනවයි කියලා දැනීමක් නැහැ.
ගහටක් දැනීමක් නැහැ මම ගල් පර්වතයක් ළඟ තමයි හැදිලා තියෙන්නේ කියලා. ඒ ධර්මතාව දෙක ළඟ තිබුණාට අරමුණු කිරීම ස්වභාවය නැහැ. එතකොට ඒ ගහ ගලට උදව් වෙන්නේ නැහැ අරමුණක් හැටියට. ගල ඒ පර්වතය ගහට උදව් වෙන්නේ නැහැ අරමුණක් හැටියට. අපි ඔක හිතට දැම්මොත් එහෙම හිත කියලා කියන්නේ අමුතුම විදිහේ මේ ක්‍රියාකාරී ධර්ම ස්වභාවයක්. ඇත්ත වශයෙන්ම හිත කියලා කියන්නේම ක්‍රියා ස්වභාවයක්. ඒ ක්‍රියාවකින් තොරව හිතක් නැහැ. මේ හිත කියන්නේ එක ගහක් වගේ දෙයක් නෙවෙයි. හිත කියන එක ගලක් වගේ දෙයක් නෙවෙයි. හිත ඇවිල්ලා ඕලාරික ස්වභාවයෙන් තොර වෙච්ච අතිශය සියුම් වූ අතිශය සූක්ෂම වූ ධර්ම ස්වභාවයක්. ඒ සූක්ෂම වූ ධර්ම ස්වභාවයේ ඇතුලේ තවක් තිබෙනවා අතිශය සූක්ෂම වූ චිත්ත ගති නම් වූ ධර්ම ස්වභාව. චිත්ත ස්වභාව නම් වූ ධර්ම ස්වභාව. මෙන්න මේ චිතටත් සියුම් වූ චිත්ත ධර්මයන්ට සියුම් වූ චෛතසික ධර්මයන්ට මේ ගලත් උපකාර වෙනවා අරමුණක් හැටියට, ගහත් උපකාර වෙනවා අරමුණක් හැටියට. ඒක වෙන්නේ ගහේ අර ගල් පර්වතයේට ආරම්මණයක් හැටියට උපකාර වෙන්න ශක්තිය නැති වුණාට ඒ ගහට තිබෙනවා අර සූක්ෂම වූ චිත්තචෛතසික ධර්මයන්ට අරමුණක් හැටියට ඉදිරිපත් වෙන අර ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය ගතිය තියෙනවා. ඒ ගල් පර්වතයටත් තිබෙනවා හිතට දැනීමට පුළුවන්, හිතට අල්ලගන්න පුළුවන්, හිතට ග්‍රහණය කරගන්න පුළුවන් විදියේ ප්‍රත්‍ය ගුණයක්. ඉතින් ඒ ගුණය නැත්තම් අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ගුණ ස්වභාවය එකට නැත්තම් කවදාකවත් හිතකට අරමුණු වෙන්නේ නැහැ. ඒක නිසා මේ හිතට තිබෙනවා අරමුණු ගැනීමේ හැකියාව, අරමුණක් අල්ලා ගැනීමේ හැකියාව, අරමුණක් දැන ගැනීමේ හැකියාව. ඒ වගේම අර අරමුණට තිබෙනවා අරමුණක් හැටියට පෙනී සිටීමේ හැකියාව ගැතිය. හැබැයි අරමුණට බෑ, හිත හදන්න බෑ. නිකම් පෙනීවීමක් විතරයි කරන්න පුළුවන්. ඔය ඕක බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. දැන් අපි යන් ස්ථාන පහකට. ඒ ස්ථාන පහට ගිහිල්ලා බලමු. ඒකේ තිබෙන ස්ථාන පහේ තිබෙන ආරම්මන ස්වභාව. අපේ ඉස්ත්‍රියේ තිබෙනා වූ බිත්තිය දිහා බලනවා. බිත්තිය දිහා බලනකොට අපිට පේනවා වර්ණ රූපය. ඒ වර්ණ රූපය වර්තමානයි. ඒ වර්ණ රූපයේ තිබෙනවා අපේ ඇහි චක්කු විඥානය. චක්කු විඥානයේတයි චක්කු විඥානයත් එක්ක එකට උපදින්නා වූ චෛතසික ධර්ම හතටයි ඔය කියන ටිකට අරමුණු වෙන්න පුළුවන් ගුණ විශේෂයක්, ගති විශේෂයක් ඔය බිත්තියේ තිබෙන පාටේ තිබෙනවා. ඕක අපි නොසිතුවාට ඕකේ තිබෙනවා මේ ඒ විදිහට ගතියක්. හැබැයි සමහර වෙලාවට තිබෙනවා මේ අරමුණු වල තිබෙනවා මේ බල හැකියාවල් ටිකක් අඩු වැඩි වෙන ඒවා තියෙනවා. අපි මෙහෙම හිතුවොත් එහෙම බිත්තිය දිහා බැලුවාම ඒ බිත්තිය දිහා ටික වෙලා බල අපි ඉතින් ඒ තරම්ම ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. අපි හිතමු බිත්තියේ පාටත් එහෙමයි. ඒ තරම් ලෝභ කිරීමක් හැටියට ආපහු හිතන්නෙත් නැහැ. අපි හිතමු ඊට වඩා යම්කිසි දෙයක්. මොකක් හරි ලස්සන කෙනෙක්. ස්ත්‍රියක් හෝ පුරුෂෙක් මොන ගැහුණා. දැක්කා. හැබැයි ඒ ආරම්මණයේ තිබෙනවා අමුතුම විදිහේ ටිකක් වැඩිපුර බලවන්ත ඒ ආරම්මණයේ පැත්තට ඇහැ හරවගන්න, ඒ ආරම්මණයේ පැත්තට ඇහැ අද්දවගන්න අමුතු
මේ අරමුණක් හැටියට කෙනෙකුගේ හිතේ චිත්ත චෛතසික ධර්ම පහළ කිරීමට පුළුවන් මහා පුදුමාකාර අල්ලා ගැනීම අරමුණු වීම හැකියාවක් තිබෙනවා. ඒත් අපි අහලා තියෙනවානේ මේ ප්‍රංශයේ තිබෙනවා Eiffel Tower. ඔය Eiffel Tower එක සංකල්පයක් හැටියට හෝ මිනිසු කතා කිරීම නිසා හෝ මිනිසු ගිහිල්ලා බලනවා. ඉතින් මේ මිනිසුන්ගේ හිතවල ඒ Eiffel Tower එක පිළිබඳව හිතවන්ට අරමුණක් හැටියට පුළුවන් අමුතුම විදිහේ ආරම්මන ප්‍රතිශක්තිය වැඩි ගතියක් ඒකේ තියෙනවා. තව එකක් තියෙනවා. දැන් අපි නිතර බලනවා මේ හැමදාම දකිනවා මේ අහසේ තිබෙන වළාකු. අහසේ තිබෙන නිල් පාටක්. ඒ නිල් පාටෙන් දකිනවා හොඳයි ලස්සනයි. සමහර වෙලාවට වළාකුළු තියෙනවා. ඉතින් ඒවා ඒ වගේ තිබෙනවා. අහසේ තිබෙන පාටේ අහසේ තියෙන වළාකුළු වලත් තිබෙනවා. අපේ හිතවල අපේ අපය තුල ඒ සම්බන්ධයෙන් වළාකුළු සම්බන්ධයෙන් හිතවිල්ලක් ඇති කරන්න පුළුවන් ආරම්මන වීමේ ගුණය. ආහසේ තිබෙන නිල් පාටෙත් තිබෙනවා. හැබැයි ඉතින් අපි අහස දිහා බලන වැඩි ඊට පස්සේ ඒක වැඩිපුර හිතන්නේ නැහැ. දැක්කා නම් සාමාන්‍ය ශක්තියක් ඒකේ තියෙනවා. වැහි වළාවක් දිහා අපි ගොඩාක් බලාගෙන ඉන්නේ නැහැ. දැක්කා ඒක ඉච්චරයි. හැබැයි මේ දේ දුන්නක් පායලා තිබෙනවා. දේ දුන්නක් පායලා තියෙන දේ දුන්න දිහා අපි බලුවන් පස්සේ දේ දුන්නේ තිබෙනවා අර වළාකුළු වලට වඩා අහසේ නිල් පාටට වඩා එකක් වැඩිපුර ඒ දේ දුන්න පැත්තට ඇහැ හරවා ගැනීම, ඇහැ අද්දා ගැනීම, එහෙම නැත්නම් අරමුණක් හැටියට ඉදිරිපත් වෙලා ඒ සම්බන්ධයෙන් හිතුවිලි මැවෙන්න හැදෙන්න උපකාර වීමේ අමුතු විදිහේ බලවත් ගතියක් තියෙනවා. අන්න එහෙම ස්වභාවයක් තිබෙන සමහර අරමුණවල ආරම්මන ප්‍රතිශක්තිය හරි වැඩි. සමහර ආරම්මනවල සාමාන්‍යයි. හැබැයි හැම අරමුණකම අරමුණු වීමේ අඩුව හෝ වැඩි හෝ ආරම්මන අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ප්‍රතිශක්තිය කොච්චර හරි ප්‍රමාණයකට තියෙනවා. ආන්නේ සියුම් හෝ ඕලාරික හෝ වැඩියෙන් හෝ තියෙනා වූ ඒ ආරම්මන ප්‍රත්‍යශක්තිය තියෙන අරමුණ ආරම්මණයක්ම තමයි. දැන් බලන්න සද්දේ. සද්දයක් ගත්තත් ඒ වගේ. සද්දයක් ඇවිල්ලා වර්තමාන සද්දය අර සෝත විඥාණයට චෛතසික ධර්මයන්ට පහළ වීමට ඒ ගැන හිතවීමට ඒ ගැන අරමුණක් හැටියට සද්ද ඉදිරිපත් වෙනවා. ඊළඟට තිබෙනවා නාසයට දැනෙන ගඳ සුවඳ. අපි බලමු මෙහෙම ආහාරයක සුවඳක් දැනෙනවා. ආහාරයක සුවඳ සමහර ආහාරවල සුවඳ තිබෙනවා. ඒ ආහාර වැඩිපුර හිතන්නේ නැහැ. දැනුණා ඉච්චරයි. සමහර ආහාරවල සුවඳ තිබෙනවා මේ ලෝභ වශයෙන් හෝ තරහ ගැනීම වශයෙන් හෝ පිළිකුල් කිරීම වශයෙන් හෝ ගොඩාක් තියෙන ආහාරවල ඇලීමයි මේ ඇලීම් සහගත සිතුවිලි හදන්නට මේ පුළුවන් උපකාර වීමේ හැකියාවක් තියෙනවා. ආන්න ඒ විදිහට සුවඳ වශයෙන් රස වශයෙන්ුත් එහෙමයි ස්පර්ශ වශයෙන්ුත් එහෙමයි. හැබැයි මේ රූපයේ තිබෙන ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් ශබ්දයට. ශබ්දයේ තියෙන ස්වභාවයයි රූපයේ තියෙන ස්වභාවයයි දෙකම වෙනස් ගන්ධයට. ගන්ධයේ තිබෙන ස්වභාවය රූපයේ තිබෙන ස්වභාවය ශබ්දයේ ස්වභාවය සම්පූර්ණ වෙනස් රසයට. මේ හතරම ස්වභාවය වෙනස් ස්පර්ශයට. මේක නිසා මේ පස් දෙනා කියලා කිව්වට මෙතන තියෙනවා හත් දෙනෙක්. හතයි කියලා කියන්නේ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨවි රූපය, තේජෝ රූපය, වායු රූපය. මේ කියනා වූ හත් දෙනාට මේ ආරම්මන මේ channel පහ හරහා හිතට ඇතුල් වෙලා තමන් පිළිබඳව හිතවන්ට තමන් පිළිබඳව හිතට අරමුණු කරවන්ට ඉදිරිපත් වෙන ගතියක තියෙනවා. හැබැයි වෙනස් මේ වර්තමාන වශයෙන්. දැන් අපි
තව පැත්තකට ගියාම මේ ආරම්භන වල තිබෙන අමෝතු සියුම් ගති. ඉස්සර වෙලා දැකපු ඉස්සර වෙලා අහපු කලින් ආග්‍රහණේ රස විඳපු කලින් ස්පර්ශ වශයෙන් අත් විඳපු දේවල් ටිකක් හිතේ හැදිලා හිත චිත්තචෛසික ධර්මයන් හැදෙන්න උපකාර වෙලා ඒ ටික දැන් චිත්තචෛසික ටිකක් නැරිලා ගියා. අරමුණත් එහෙම අපෝ වෙලා වර්තමානයේද නැතිලක් කියයි. හැබැයි අතීත වශයෙන් ඒ ටික මනෝමය වශයෙන් ආය නැවත හිතට වමාරලා, ඒ කියන්නේ වමාරනවා කියලා කියන ආව මතක් කරලා ගන්නවා. වමාරවාගෙන නැවත ඒ ටික අතීත ආරම්මණයක් හැටියට ඇත්තට පරණ වෙච්ච අරමුණක්. පරණ වෙච්ච අරමුණ පරණ අරමුණක් හැටියට සලකන්නේ නැතුව ඒ පරණ අරමුණ වර්තමානයේට ඇදගෙන ඇවිල්ලා අතීත අරමුණ වර්තමානයේට ඇදගෙන ඇවිල්ලා මනසට දාගෙන මනසේ තියෙන දෙයක් හැටියට දැන් අපි හිතින් අරමුණු කරනවා. එතකොට ඒ පරණ වෙලා ගියත් අරමුණු වලට තිබෙනවා නැවත හිතට ඇවිල්ලා නැවත හිතට පෙරලිලා නැවත හිතට අරමුණක් හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන් අමුතුම ගතියක් ඒ සියුම් වූ ධර්ම ස්වභාවල තියෙනවා. අහපු ශබ්දය, ආ දැකපු රූපය, ආග්‍රහණයේ වශයෙන් රස වශයෙන් අත්විඳපු දේ, ස්පර්ශ වශයෙන් ගත්ත රූප ටික, ඒවා නැවත අරමුණු වීම වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ කියන රූප ධර්ම වලට ඊට පස්සේ සිත් වලට ඊළඟට චෛතසික ධර්ම වලට ඔය හැම දෙයකටම තියෙනවා අරමුණු වීම, මේ අරමුණු ප්‍රතිශක්තිය, අරමුණු වීමේ ප්‍රතිශක්තිය ප්‍රතිගුණේ තියෙනවා. අපි මෙහෙම තැනකට ගිහිල්ලා බලමු. ඒ තමයි ධර්මයක් තියෙනවා මේ තියෙනවනේ අපි අත්විඳින අහස. අහස කියලා කිව්වම අහස අපිට අරමුණු වෙනවා. අපි හිතමු දැන් මේ වෙලාවේ මම කියනවා අහස කියලා. නිල් අහස. නිල් අහස කියලා කියනකොට ඒ වචනයත් එක්ක අපිට එනවා කරුණු තුනක් එකට වෙලා එනවා. කරුණු තුනක් එනවා එකට. ඒ කරුණු තුන තමයි දැන් මේ පින්වතුන් මං කියන දේ අහනකොට දැන් අහස නිල් අහස කියලා කියනකොට එක්කෙනෙකුට අරමුණු වෙනවා පාට. එයා පාට තමයි අහස හැටියට සලකගන්නේ. ඇත්තටම පාට කියන එක අහස නෙවෙයි. සමහර කෙනෙකුට අහස කියලා ගන්නකොට හිස් ගතිය මොකක්වත් නැති එක නැති ගතිය හිතෙනවා. ඒක අරමුණු වෙනවා. එක්කෙනෙකුට නිල් අහස කියපු ගමන් නිල් පාට මතුවෙනවා. අනිත් එක්කෙනාට මොකක්වත් නැති හිස් ගතිය මතුවෙලා එනවා. හිතට අරමුණු වෙනවා. තව එක්කෙනෙකුට අහස කියන වචනය අරමුණු වෙනවා. දැන් මේ ධර්මතා තුන එකට බද්ධ වෙලා තිබෙන්නේ. වෙන වෙන ධර්මතා තුනක් එකට කාවැදලා තියෙනවා. එකට ලං වෙලා තිබෙන්නේ. නමුත් මේ අරමුණු තුනේම නිල් පාට කියන එකේ අහස කියන හිස් ගතියේ ඊළඟට අහස කියන වචනේ ඔය තුන් දෙනා තුළම තිබෙනවා හිතකට හිතේ අවස්ථා තුනකට අරමුණු වෙන්න පුළුවන් පෙනී සිටින්න පුළුවන් ගතියක්. අහස මොකක්වත් නැති වුණාට හිස් ගතියක් වුණාට ඒ අහසට යම්කිසි ගුණ ස්වභාවයක් තිබෙනවා. හිතට අරමුණු වෙයන් හිතට දැනියන් හිතට දැනියන්ට උනේ හිතට දැනී ඵලයන් කියනවා වගේ ගතියක් අරමුණ අහස කියන ස්වභාවයට තියෙන ඒ ගුණය ඒ ශක්තිය ඒක එහෙම එකක් ඕකේ තියෙන හින්දා තමයි හිතට අහස අරමුණු වෙන්නේ.
එහෙම නැත්තම් ඒක අරමුණු වෙන්නේ නැහැ. හැබැයි නැවත වතාවක් කියන්නේ හැබැයි අහසට නෑ හැකියාවක් හිට මම ගිහිල්ලා හිට ටිකක් හදනවා. මම ගිහිල්ලා චෛතසික අරයාගේ මතු කරනවා කියලා. එහෙම බලෙන් ගිහිල්ලා චෛතසික හිට නිර්මාණය කිරීමේ හැකියාව නෑ. අරමුණු වීමේ හැකියාව තියෙනවා. ආරම්මන ප්‍රතිශක්තිය තියෙනවා. ආරම්මන ප්‍රති ගුණයක තියෙනවා. ඊළඟට නිල්පාට ඒ අහස කියන නිල්පාට ගතියට තිබෙනවා අහස හැටියට මේ අහස කියන්නේ වෙන එකක්. නමුත් අහස හැටියට ඒක ගිහිල්ලා හිතට වදිනවා. ඒක නිසා මිනිස්යාට ඒක දැනෙනවා. ඊළඟට අහස කියන වචනේ ප්‍රඥප්තියක් හැටියට ඒ අහස කියන වචනය අර හිතට අරමුණු වෙනවා. ඒක නිසා අරමුණක් අරමුණු වීමේ හැකියාව ඔය නිල් පාට ගතියටත් තිබෙනවා, අහස ගතියටත් තිබෙනවා, ඊළඟට වචනයටත් තිබෙනවා. අපි ඔය අනුසාරයෙන් තව පැත්තකට යමු. ඒ තමයි දැන් අපි අහලා තියෙන හිත ගැන. දැන් අපි ගොඩාක් මේ බණ දේශනාවලින් හිත ගැන කියලා තියෙනවා. හිත කියලා කියන්නේ අරමුණු දැනගැනීමේ ගුණ විශේෂයක්, අරමුණු දැනගැනීමේ ශක්ති විශේෂයක්. ඒක තමයි හිත. ඒක ක්‍රියාවක්. නමුත් මේ මෙකට තියෙන අමුතු ගතියක්. හිතට පුළුවන් අරමුණක් දැනගන්නත් පුළුවන්. ඒ වගේම අරමුණු ගොඩාක් ඔය දැනගන්න පුළුවන්. ආහසද, නිල් පාටද, වචනද, පාට වශයෙන් ගත්තම වෙනස් වෙනස් ශබ්ද ගන්ධාද දැනගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හිතට අරමුණු වීමේ මං ගැන, මං අනිත් එක්කන අනිත් අරමුණක් ගැන දැනගන්නවා වගේම තවත් හිතකට මාව පිනියම්. තවත් හිතකට මාව දැනෙන්තුව. ඒ වගේම තවත් හිතකට මේ හිත දැනෙන්තුනේ, අරමුණු වෙන්නුනේ කියලා එහෙම ආරම්මන ගුණ විශේෂයක් තියෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ওই සතිපට්ඨාන සූත්‍රය චිත්තානුපස්සනාව දේශනා කරන්නේ. දැන් බලන්න අපිට හිත පහළ වෙලා නැති වෙලා යනවා. ඉතින් කියනවා හිතින් හිත බලන්න කියලා. දැන් හිතක් පහළ වෙනවා වර්තමානයේ. හිතක් වර්තමානයේ පහළ වුණාම ඒ හිතට අර පරණ හිතක් පේනවනේ. එක්කෝ පරණ හිතක් කියලා කියන්නේ ඒ එක්කම මැරී ගිය, ඒ එක්කම මැරී යන, අතීතයට ගලාගෙන යන හිත හරියට අර දැන් තියෙන හිතට පේනවා. ඒ කියන්නේ හිතේ තිබෙනවා හිතක් පහළ වෙලා අරමුණක් දැනගෙන නැති වෙලා යනවා වගේම පස්සේ පහළ වෙන්නා වූ හිතවලට ඒ මම පිනේවා. මම අරමුණු වේවා. එහෙම අරමුණු වෙන්න පුළුවන් ආරම්මන ශක්තියත් ඒකේ තියෙනවා. චෛතසික ධර්ම වලටත් එහෙමයි. චෛතසික ධර්ම වලට තියෙනවා ලෝභයට තියෙනවා හිතට පෙනීමේ ගතිය. ද්වේෂයට තියෙනවා හිතට පෙනීමේ ගතිය. ඒක නිසා තමයි අපිට ද්වේෂය අරමුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම රාගය අරමුණු කරන්න පුළුවන්. ඉරිසියාව අරමුණු කරන්න පුළුවන්. ඉරිසියාවට, ද්වේෂයට, ලෝභයට, මෝහයට හැම එකටම තියෙනවා හිතට අරමුණු වීමේ ආරම්මන ප්‍රත්‍ය ගුණය, ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. මේ විදිහට මහා ගොඩාක් තියෙනවා. තම සෑම රූපයකටම තිබෙනවා ධාර වශයෙන් හෝ වේවා, ධර්ම වශයෙන් හෝ වේවා අරමුණු වීමේ හැකියාව, ගුණ විශේෂය. ඔන්න ඔයකට තමයි කියන්නේ ආරම්මන ප්‍රත්‍ය කියලා. පටලවා ගන්න හොඳ නෑ මෙතනදී. ඒ කිසිම අරමුණකට බලෙන් ගිහිල්ලා හිත හදන්න පුළුවන් ගතියක් නෑ. නමුත් ඒකේ තිබෙනවා හිත හැදෙන්න පුළුවන්
පෙනී සිටීමට පුළුවන් ගතිය විතරක්. දැන් මේ අපි දැකලා තියෙනවා යම්කිසි රූප සටහනක් එහෙම නැත්නම් වීඩියෝ එකක් එහෙම නැත්නම් ෆිල්ම් එකක් ඔය ෆිල්ම් කරනකොට ඔය චිත්‍රපටයක් එහෙම මොකක් හරි ෆිල්ම් කරනකොට මේ වටේට දානවා මේ ලයිට්ස් වගේ දෙයක් මේ මොනවාද මේ ලොකු දානවා මේ ග්ලෙයර් එක වදින රිෆ්ලෙක්ෂන් එක තිබෙන ආලෝකමත් මේ දෙයක් ඔය හිටවන වටේ ඒකේ තියෙනවා ඇත්තට වශයෙන්ම මේ ඒකේ ඇත්ත වශයෙන්ම විශේෂ ආලෝකයක් නැහැ ලයිට් එක නම් තියෙනවා ලයිට් එක ආලෝකයක් දෙන්න පුළුවන් නමුත් ඔය සමහරවිට තියෙනවා නිකන් කණ්ණාඩි වගේ එකක් දාලා ඒකේ අමුතු ආලෝකයක් නැහැ. නමුත් ඒක ආලෝකේ නැති වුණාට ඒකට ආලෝකයක් හැටියට කොහෙන් හරි තියෙන දෙයක් එක්කාසු කරලා ආපසු හැරවීමේ සහ එතනින් අනිත් හේකට අඳුරනසන්ට උපකාර වීමේ ගුණ හැකියාව ඒකේ තියෙනවා. හැබැයි ඒකේ ආලෝකයක් නැහැ. ආන්නේ ඒ වගේ ආරම්මණයකට තිබෙනවා ගිහිල්ලා හිතට ගිහිල්ලා තල්ලු වෙලා තට්ටු වෙලා හිත අවදි කරගෙන එහෙම එන්න පුළුවන් බලයක් නැති වුණාට නිකන් තමන් ඉන්න තැන ඒ විදිහටම රැඳී ඉඳගෙන අරමුණු වීමේ ගුණ විශේෂය. අන්න ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍යය කියලා. ආරම්මන ප්‍රත්‍ය යංකෂ තැනකද අඩුවෙන් හෝ වැඩියෙන් ආරම්මන ප්‍රත්‍ය ශක්තියත් ඒකේ තිබෙනවා. එතකොට දැන් අපි බලමු සිත් කිව්වා 89ක් කිව්වනේ. ඒ 89ට හිත 89ක් තේලියට කිව්වා. හැබැයි මෙතනදී තවත් එකක් අපි මතක් කරලා දුන්නොත් හොඳයි. හිත කියලා කියන්නේ අරමුණ දැන ගැනීමනේ. අරමුණ දැන ගැනීම වශයෙන් නම් හිතක් කියලා කිව්වම එකයි. හැබැයි ඒ දැනගන්නා වූ හිතට අරමුණු වශයෙන් එනේවා හරි ගොඩයි. ඒක නිසා ඒ අරමුණු වල තිබෙනා වූ විවිධත්වය නිසා අරමුණු වල තිබෙනා වූ වෙනස්කම් නිසා ඒ හිත 89ක් කරලා තියෙනවා. 89 උනේ අරමුණු වෙන ධර්ම වශයෙන්. ඒක නිසා මේ හිත 89ටම අරමුණු වෙන්නේ එකම දෙයක් නෙවෙයි. 89ටම අරමුණු වෙන්නේ 89 ආකාර වූ අරමුණු සමූහයක්. ඒ වගේ තිබෙනවා විවිධකම් වෙනස්කම්. ඒ අරමුණුත් එක්තරා ප්‍රමාණයකට ගන්න ඕනේ නිසා තමයි ඔය විදිහට 89කට කරන්න තියෙන්නේ. හැබැයි අරමුණු වීම වශයෙන් ගන්න ධර්ම ස්වභාවගතපත් බැලුවොත් එහෙම මහා පුදුමාකාර ගොඩක් තියෙනවා කියලා නෙම කරන්න බෑ. අපි හිතමු මෙහෙම උදාහරණයක් අරගෙන දැන් අපිට ඇසක් කනක් නාසයක් දිව ශරීරයක් තිබෙන හිතක් පහළ වෙලා ඉතින් තියෙන සාමාන්‍ය කෙනෙක් භාවනා කරනවා. භාවනා කරලා උපදවා ගන්නවා මේ දිවස. දිව්‍ය චක්ෂුර විඥානය උපදවා ගන්නවා. සාමාන්‍ය කෙනෙකුට පේන්නේ මසසින් මේ ළඟ තිබෙනා වූ වටපිටාවේ තිබෙනා වූ ආශ්‍රිත ආරම්මණ ටික විතරයි. දැන් මේ දිවසින් බලන්න ගියොත් එහෙම දිවසින් පේනවා ළඟ තියෙනව නෙවෙයි ඔය ඈත දුර ඉපිලි තිබෙනා වූ දේවල් මේක ලයිට් එක ගහනවා වගේ හොඳට සමාධි ආලෝකේ පතුරුවා එයාට නොයෙක් දේවල් දිව්‍ය රූප, බ්‍රහ්ම රූප, දිව්‍ය විමාන, බ්‍රහ්ම විමාන, ඊළඟට යක්ෂ රූප, භූත රූප, අපාය මේවා ගොඩ අරමුණු කරන්න පුළුවන්. ඒ අරමුණු කරනකොට ඒ අරමුණු මහා විශාල ස්වභාවයක් තිබෙනවා. පෙරවිසු කඳ එහෙම නැත්නම් අතීත ජීවිත පිළිබඳව මෙනෙහි කරන්න තේම පුළුවන් හැකියාවක් ආවොත් එයාට අතීතයේ අරමුණු වශයෙන් මහා ගොඩාක් තිබෙනවා. ඉතින් මේ හැම එකම තිබෙනවා ඒ විදිහට අරමුණු වෙන ගතියක්
ඒ වගේම ඒ අරමුණු විවිධත්වය නිසා තමයි මේ විදිහට මේ සිත් 89ක් වෙලා තියෙන්නේ. දැන් මේ සිත් 89 ආරම්භන පැත්තට ගියාන් පස්සේ මෙන්න මෙහෙමයක් කරනවා. ඒක බෙදෙනවා 6කට. අරමුණු ගොඩාක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. හැබැයි ඒ කෝටි ප්‍රකෝටි ගණන් කියන්න ගියොත් එහෙම හරි අමාරුයි. අපිට ජීවිත කාලේ කියලා ඉව කරන්න බෑ. තේරුම් ගන්නටත් බෑ. ඒක නිසා මේ අනන්ත වූ අපරිමාණ වූ ආරම්මන ටික ගොඩවල් 6කට සකස් කරලා ඇහෙන් ගන්න අරමුණු ටික, කනින් ගන්න අරමුණු ටික, නාසයෙන් ගන්න අරමුණු ටික, දිවෙන් ගන්න අරමුණු ටික, ඊට පස්සේ ශරීරයෙන් ගන්න අරමුණු ටික, හිතින් දැනගන්න අරමුණු ටික කියලා කොටස් කරලා තියෙනවා. හැබැයි මේ හැම දෙයකම තිබෙනවා අර විදිහට හිතට උපකාර වෙන ගති. අපි බලමු මෙහෙම. අරමුණු කිව්වා දැන් අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන් තියෙන හැම දෙයක්ම ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රතිශක්තිය එකට තියෙනවා. ප්‍රත්‍ය ධර්ම සරලව කියනවා නම් ඔය ප්‍රත්‍ය ධර්ම හැටියට සලකන්නේ වර්තමානයේ මොනා හරි තියෙනවා නම්, වර්තමානයේ හිතක් තිබෙනවා නම්, එක හිතක්ද, හිත දෙකක්ද, 10ක්ද, 15ක්ද, 89ද, ඒ වර්තමානයේ තියෙන 89ම ප්‍රත්‍ය ධර්මයි. ඊළඟට ඒ වර්තමානයේ පහළවන්නා වූ සිත්වල තිබෙන චෛතසික ධර්ම සමූහයේ යම්තරම්ද ඒවත් ප්‍රත්‍ය ධර්මයි. ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ස්වභාවය තියෙනවා. වර්තමානයේ පහළවන්නා වූ යම්කිසි රූප ප්‍රමාණයක් තිබෙනවාද ඒ සෑම රූපයකම ආරම්මන ප්‍රත්‍ය ගුණය තියෙනවා. ඒ නිසා සිත් 89යි චෛතසික ධර්ම 52යි රූප ධර්ම 28යි කියන මේ ධර්මතා ටික ඔක්කොගෙම තියෙනවා වර්තමාන වශයෙන් අරමුණු වෙන්න පුළුවන් ගතිය. ඒ වගේම තියෙනවා අතීතයට තල්ලු වෙලා ගිය සිත් 89, අතීතයට තල්ලු වෙලා ගිය චෛතසික 52, අතීතයට තල්ලු වෙලා ගිය රූප 28 අරමුණු කරන්න පුළුවන්. අරමුණු වෙන ප්‍රත්‍ය ආරම්මන ස්වභාවය තියෙනවා. අනිත් එක තමයි අනාගතයේ 15 තිබෙන සිත් 89, අනාගතයේ 15 චෛතසික 52, අනාගතයේ 15 රූප 28, ඒ පිළිබඳවත් අරමුණු වීමේ ස්වභාවය තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ඔය ටික ඇවිල්ලා චිත්ත චෛතසික රූප වශයෙන් තව ධර්මතා දෙකක් අපි කිව්වා. ඒ තමයි නිර්වාණය. නිර්වාණයත් ඒකට කාලයක් නැහැ. නිර්වාණයට අතීත නැහැ. නිර්වාණයට වර්තමාන නැහැ. නිර්වාණයට අනාගත නැහැ. ඒ කාලයක් අයිති කරන්න බැරි නිර්වාණ ධාතුවත් කාලයකට සම්බන්ධ කරන්න බැරි ප්‍රඥාක්තියත් කියන එක ඒකත් අර ප්‍රත්‍ය ධර්මයක්. ඊළඟට අපි කියවනේ අර මේ යම්කිසි දෙයක් ප්‍රත්‍ය වෙනවා නම් ආරම්මණය ප්‍රත්‍ය වෙනවා නම් ඒ ආරම්මණයට ප්‍රත්‍ය උප්පන්න වෙන්න තිබයි. දැන් අරමුණක් මෙහෙම හිතමු, කැමරාවකින් කැමරාවකට පේන දේ ආරම්මණය කියලා ගත්තම ඒ අරමුණ ෆොටෝ කරන, ඒ අරමුණ ග්‍රහණය කරන්නා වූ කැමරාව තමයි ආරම්මණයේ හින්දා ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ. රූප ආරම්මණය නිසා ඒ රූප ආරම්මණය තමයි රූප ආරම්මන ප්‍රත්‍ය. ඒ ආරම්මන ප්‍රත්‍යයේ උපකාරය ලබාගෙන ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ සිත් ටිකකුත් චෛතසික ධර්ම ටිකකුත් විතරයි. ඒ නිසා චිත්ත චෛතසික ධර්ම ටික තමයි ආරම්මන වශයෙන් ප්‍රත්‍ය ලබාගෙන ප්‍රත්‍ය උප්පන්න ස්වභාවයට පත් වෙන්නේ. මේකේ තිබෙනවා ගොඩාක් අපිට දැනගන්න ඕන දේවල්. මනෝද්වාරික වශයෙන් ගත්තාන් පස්සේ මහා ගොඩාක් තිබෙනවා අරමුණු. ඔය පරමාර්ථ ධර්ම, පරමාර්ථ නොවන්නා වූ සමහර ධර්ම, අතීතයේ ගියා වූ ධර්ම, කාලත්‍රයට අයිති නොවන්නා වූ ධර්ම, නොපමිනියා වූ ධර්ම,
ඔය වගේ ద్వාරයට එහෙම නැත්නම් සම්බන්ධ නොවන්නා වූ ඔය භවංග සිත් තියෙනවා. චුති සිත් තියෙනවා. ප්‍රතිසන්දි සිත් තියෙනවා. ඒවා. ඔය සෑම දෙයක්ම දෙකම තිබෙනවා ආරම්මන ස්වභාවය අනිත් හිතකට චෛතසිකයන්ට උපකාර වන්නා වූ ස්වභාවය. ඊළඟට අපි මේකේ තව කොටසක් තිබෙනවා කියලා දෙන්න. අපි ඉස්සර වෙලා බලමු මේ පින්වතුන්ට මේ කියාපු ටික යම්කිසි ප්‍රමාණයකට දැනුණාද, අහුණාද, තේරුම් ගියාද කියලා. ඒක දැනගෙන ඊට පස්සේ අපි තව කොටසක් තියෙනවා මේ ගැන කියන්න. ඒ කොටස මම මතක් කරන්නම්. මම කැමති මේ අපේ පින්වතුන්ට මේක ග්‍රහණය වුණාද කියන බව දැනගැනීමට. ඒක නිසා අපි මේ මෙතන ඉඳලා සාකච්ඡා කරමු. මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ආරම්මන ප්‍රත්‍යය කියන එක පැහැදිලිව හොඳට තේරුම් ගන්නට ලැබේවා කියලා. ආරම්මන ප්‍රත්‍යය කියන ස්වභාවය හොඳට වටහා ගන්නට ලැබේවා. ඒ වගේම හිතන්ට මෙනෙහි කරන්නට ලැබේවා. මේක සාමාන්‍ය ඔය හිතකට එහෙම ලේසියෙන් අහුවෙන්නේ නැහැ. නැවත නැවත කියන්න ඕන. නැවත නැවත අහන්න ඕන. නැවත නැවත මෙනෙහි කරන්න ඕන. පဋාණේ කියලා කියන ධර්ම වල හරීම සියුම් ස්වභාවයක් තියෙනවා. හරීම සියුම් ස්වභාවයක් වචන නම් අර සූත්‍ර දේශනාවල් වලට කියලා තිබෙන නිසා දැනගන්න පුළුවන්. නමුත් මේකේ තිබෙන ක්‍රියාකාරී ධර්ම ස්වභාවය බලන්න ගියයින් පස්සේ හරි සූක්ෂම දෙයක්. ඒක නිසා අපි පරිස්සමෙන් මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. මම හරීම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හරීම කරුණාවෙන් මම මේ පින්වතුන්ට මේ කියලා දෙන්නේ. මේ ධර්ම කොටස් සූක්ෂමයි, නිවරදිව තේරුම් ගන්නට යම්කිසි වැරදි හැඟීමක් ඒකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අනිත් එක තමයි මේ ධර්ම කොටස් කියනකොට හරියට පටලැවෙනවා. ඒක තියෙනවා. එක එක ප්‍රත්‍ය දැන් කියන්නේ එක ප්‍රත්‍යක්, හිතෙන්නේ තව ප්‍රත්‍යක්. ඔහොම අවස්තුව. ඒක නිසා තමයි එකින් එක එකින් එක වෙනම 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 ප්‍රත්‍ය ධර්ම අරගෙන අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා අපේ මේ ධර්ම සභාවේ සහ මේ ධර්ම මණ්ඩලයේ ඉන්නා පින්වතුන්ට අතරමං නොවේ, මේවා හොඳට තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේම මෙය ධර්ම අවබෝධයේ පිණිස, නිර්වාණ අවබෝධයේ පිණිස මේ ඇසීම හිතීම මෙනෙහි කිරීම හේතු වේවා, උපකාර වේවා, ධර්ම අවබෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් මේකට සම්බන්ධ ප්‍රශ්න තියෙනම ඒව මතුකරනද ඒක වගේම මතක් කරන්න කැමති. සමහර වෙලාවට තිබෙනවා මේකට ප්‍රශ්නයක් ගත්තාන් පස්සේ මේකේ කිට්ටුවෙන් යන ප්‍රශ්නක් තිබෙනවා. කෙලින්ම මේකට බැහැ ගන්න ප්‍රශ්නක් තිබෙනවා. ඒවා අපි ගන්න ඕනේ. සමහර ලාට තිබෙනවා මේකේ කිට්ටුවෙන් යනවා, හැබැයි එකපාරම මේකට ගා ගන්නත් බැරි වෙන ඒවා තියෙනවා. එහෙම වුණොත් එහෙම අපි වෙනව ගන්න ඕනේ. හේතුව පටලැවෙන හින්දා. සමහර වෙලාට තියෙනවා සමහර ප්‍රශ්න වචනේ මේකින් ගත්තට කතා කරන්න වෙනම පරාසයක්. ඒ වගේ අවස්ථාවේදී අපි ඒක වෙන ධර්ම සාකච්ඡාවකට වෙන මාතෘකාවක් හැටියට ගන්න ඕනේ. ඒක නිසා මම මේ පින්වතුන්ගේ හිත හරියට මේ ආරම්මන ප්‍රත්‍යයටම යොමු කරගෙන තියාගන්න කැමතියි. ඒ නිසා දැන් ඒකත් හිතේ තියාගෙන ඒකට අදාළව ප්‍රශ්න අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. සම්ත මගේ ප්‍රශ්නේ වෙන මේකයි. දැන් හිතක් අරමුණක් නිසා දැන් වර්ණ අරමුණක් උදාහරණයක් ගත්තොත් ඒ සඳහා සිතක් ඇති වෙලා ඒ සිතේ මේ මොහොතේම නැති වෙනවා. ඒ කියන්නේ ශනේකෙන් සිත නැති වෙනවා නම් මේ අරමුණපත් ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මොන සිතටද කියන එකයි මම දැනගන්න ඕන අවතර. හරි. දැන් යම්කිසි සිතක් පහළ වෙනකොට ඒ සිත පහළ වෙන්නේ අරමුණක් අල්ලගෙනයි. අරමුණකට හැරිලයි. අරමුණක් අල්ලගෙන අරමුණකට යොමු වෙලා
අරමුණකට හැරිලා අරමුණ පැත්ත බලාගෙන තමයි චෛතසික ධර්මයයි හිතයි ටික පහළ වෙන්නේ. ඔන්න හිත පහළ වුණා. මාත්‍යාගේ ප්‍රකාශනයේ හැටියට ඒ හිත පහළ වුණා, හිත නැති වෙලා ගියා කියනවනේ. නමුත් මේ හිතේ හිත පහළ වෙනකොට ඒ හිත පහළ වෙනකොට අරමුණකුත් අවශ්‍යයි. දැන් ඒ ආරම්මන ප්‍රත්‍යයෙන් ඒ හිතට ඒ අරමුණ ආවෙන්නේ ඒ හිත හටගත්ත වෙලාවෙමයි. ඒ හිත හටගත්ත වෙලාවෙම අපි හිතමු හිත ෂණයක් තියෙනවා කියලා. හිත ෂණයක් තිබෙනවා. ඒ ෂණයක් වූ හිතට කියන හිත ෂණයයි. ෂණයකින් නැරලා යනවා. නැති වෙලා යනවා. නමුත් ඒ ආරම්මණය ඒ ෂණයේදී අර පහළ වුණා වූ හිතට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ආරම්මණයට තිබෙන ප්‍රතිශක්තිය තිබෙනවා මොහතකට හෝ වේවා හිතක් චෛතසික ධර්ම සමූහයක් මේ උඩ වුණා මතු වුණා නම් බොඩ වුණා නම් මගේ දිහා දැලේවා මම ඒ හිතට පහළ වෙන්න උපකාරක ස්වභාවය මට තියෙනවා කියන හැකියාව ඒ ස්වභාවය තියෙන. ඒක නිසා මහත්තයා කියපු කතාවේ ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි හිත පහළ වුණාට පස්සේ නෙවෙයි ප්‍රත්‍ය වෙන්නේ. හිත පහළ වෙනකොටම ඒ ආරම්මණය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. වර්තමාන රූපයක් ගත්තම වර්තමාන සද්දයක් ගත්තම ඒ විදිහට. ඊළඟට මේ අපි හිතමු හිත ඒක ගිහිලා පරණ වුණා කියලා. දැන් ඇත් දෙකක් පියාගෙන ඉන්නවා. කන් දෙකත් නිෂ්කලංක කරගෙන ඉන්නවා. නාසයත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දිවත් අරමුණු ගන්නේ නැහැ. ශරීරයත් නිසල්මනේ තියාගෙන ඉන්නවා. දැන් එතකොට ద్వාර වශයෙන් ద్వාර පහෙන් වර්තමාන අරමුණු ගන්නෑ කියලා අපි උපකල්පනය කරනවා. ඇස් දෙක පියාගෙන ඉන්නවා. දැන් ඇහෙන් වර්තමාන අරමුණු නැහැ. කනින් වර්තමාන අරමුණු නැහැ. නාසයෙන් වර්තමාන අරමුණු නැහැ. කයෙන් වර්තමාන අරමුණු නැහැ. දිවෙන් වර්තමාන අරමුණු නැහැ. ඊළඟට හිත පරණ අරමුණු ගැන හාර හාර ඉන්නවා හිතේ. දැන් පහළ වෙන හිත වර්තමානයි. දැන් පහළ වෙන හිත වර්තමානයි මනෝද්වාරිකයි. මේ දැන් පහළ වෙන්නා වූ මනෝද්වාරික හිතට අරමුණ වෙන්නේ පරණ කෑලි. හැබැයි ආරම්මණය පරණ වශයෙන් ගත්තට අරමුණු කරන්නේ වර්තමාන හිතකේ. ඒ පරණ වෙච්ච හිතෙත් තිබෙනවා අමුතුම ගතියක්, ධර්ම ස්වභාවයක්. මේ වර්තමානයේ හටගන්නා වූ, වර්තමානයේ ඇතිවෙන්නා වූ මේ මනෝද්වාරික සිතට ඒක පෙනී හිතින්ට අරමුණු වෙන්න ගතියක් තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ඔය අරමුණ හිත පහළ වෙන වෙලාවේදී ඒ වෙලාවට තමයි ඕක මතුවෙන්නේ. ඒක නිසා අපි මතක තියාගත යුතුයි අපේ ආරම්භක අවිධර්ම ගැන කියනකොට කියනවා මෙන්න මෙහෙම එකක්. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. හතරක් තියෙනනේ. ඒකුප්පාද නිරෝධාච හිතයි චෛතසික ධර්මයි ඒකුප්පාද වෙනවා, ඒකාලම්බන වෙනවා. ඒකාලම්බන ඒ කියන්නේ එක අරමුණක් ගන්න. ඒ හිතගෙන කියන්නේ. හැබැයි ඒ වෙලාවේ ඒ මොහොතේ ඒ ශ්‍රණේ ඒ තප්පරේ තමයි ඒක වෙන්නේ. ඒ වෙලාවේ ඒ අරමුණ ටක් ගාලා පහළ වෙන හිතට මෙන්න මමත් ඉන්නවා කියනවා වගේ ප්‍රත්‍ය වෙනවා. ඒ විදිහේ ස්වභාවයක් තමයි ඔය ආරම්භ ප්‍රත්‍යයේ තිබෙන්නේ. තේරුවන් සරණයි. වම් පින් සන්නාස. ඒක සන්නාස නම් වර්තමානයේ බාහිර තියෙන වර්ණ රූපයෙන් චිත්තක්ෂණයක් තුලදී ඒක අරමුණට පසුව නැවත බාහිරෙන් වර්ණ රූපයක් ඇති වෙන කලින් ඒ අතරතුර චිත්තක්ෂණ ගානක් තනත පරණ අරමුණ අරගෙන සිටි පහළ වෙනවා කියලා. ඒ අරමුණ පරණ අරමුණ වලින් සිටි පහනකුවත් හරි සන්නාස.
එහෙම වෙනවා. වෙනවා කියලා කියන්නේ ඒක ඒක මෙහෙමයි මහත්ය වෙන්නේ ඒකට අත්වශයෙන්ම හැබෑවටම ගත්තම අපි හිතමු මෙහෙම. දිග පැසේජ් දෙකක් තිබෙනවා එක තැනක තිබෙනවා මේ දැන් අපි පැසේ දැන් අපි හිතමු මේ එයාපෝට් එකේ තියෙනනේ ওই මිනිස්සු යන තැන් පැසේජ් දෙකක් තියෙනවා පැසේජ් දෙක මැදින් දාලා තියෙනවා මේ එකක් ග්ලෙයර් එකක් කියන්නේ අඳුරු වීදුරුවක් හැබැයි අනිත් එහා පැත්තේ අනෙක් කෙනාගේ හේව නැල්ල පේනවා හැබැයි සම්පූර්ණ පේන්නේ නැහැ හැබැයි එක තැනක තියෙනවා ඒ පැසේජ් දෙකේ දොරටුවක් එහා පැසේජ් එකෙන් මෙහාට පැසේජ් එකෙන් එන්න පුළුවන් අර දොරටුව ගාවින් දොර ගාවින් අපි යනකොට එහා පැත්තේ පැසේජ් එකේ ඉන්න එක්කෙනා අපිට පේනවා හොඳටම පේනවා එයත් අපිත් එක්ක ඉස්සරහට යනවා අපිත් මෙහා පැත්තේ පැසේජ් එකෙන් යනවා එහා පැත්තේ තීරුවේ යනවා අපි හොඳටම යාව දැක්කේ අර දොර තියෙන හරිය හැබැයි අපි එහා පැත්තේ අපේ පැත්තේ යනකොට අපිට පේනවා සෙවනැල්ල වගේ අර එහා පැත්තෙන් යනවා. හැබැයි අපි දැක්කේ හොඳටම දැක්කේ අර ඕපන් දොර තියෙන තැනින් විතරයි. අරමුණක් අපි ගන්නකොට ඒ රූප ආරම්මණයක තිබෙනවා චිත්තක්ෂණ 17ක වේගවත් දිව යන්නා වූ ස්වභාවයක්. ඒ චිත්තක්ෂණ 17ක වේගයෙන් දිව යන පවතින ස්වභාවයක් රූපයකට තිබුණාට හිතට ඉච්චර හයියක් නැහැ. හිත ඒ රූපය ගන්න එක තැනකින් විතරයි. චිත්තක්ෂණ කීපයක් ගියාට පස්සේ එක තැනකින් විතරක් අර දොරටුවේ අර ඕපනින් එකකින් මිනිස්සයා දකින්න වගේ එක තැනකින් ගත්තා. හැබැයි ගත්ත ගම ටස් ගාලා යා මේ ඒ රූපය මනෝද්වාරිකයට ගිහිලා මනෝද්වාරික වශයෙන් තමයි අත වශයෙන් යන්නේ. ඒකට මනෝද්වාරික කියලා කියන්නේ නැහැ. හේතුව තවත් අර එතන වැඩිච්ච එක අර එහා පැත්තෙන් අර මිනිස්සයා පැසෙජ් එක දිගේ හෙවණල්ල වගේ එහා පැත්තෙන් යනවා වගේ මේ මනෝද්වාරයට බැහැ ගන්නකොටම අර දැකපු රූපේ තවත් චිත්තක්ෂණ ගානක් ඉස්සරහට යනවා. ඒ නිසා චිත්ත වීතියකදී ඔන්න ඔය වගේ ස්වරූපයක් එනවා එක චිත්තක්ෂණයක තමයි චක්කු විඥාණයට හරේ සෝත විඥාණයට හරි ඔය කොය කෑල්ලක් රූපයක කෑල්ලක් හොඳට වදින්නේ හැබැයි ඉතින් රූපය ඒ වෙනකොට ඒ වෙලාවේදී අර චක්කු විඥාණයට ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා හැබැයි එතනින් ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණාට අනිත්‍යක ඉතින් මේ රූපය දැක්කත් එකයි නොදැක්කත් එකයි රූපේ මැරිලා යනවා ඊට පස්සේ ගත රූපය හරියට අලුත් රූපයක් හැටියට සලකාගෙන ඊට පස්සේ වැඩි දියුණු කරගෙන යනවා මනසේ ආන්නේ ඒ හැම අවස්ථාවකදීම මනෝද්වාරික වශයෙන් අරමුණු වෙන්න ඕන හැරිය මනෝද්වාරික වශයෙන් ඒ රූපාරම්මණය අරමුණු වෙනවා ඒ වගේම පංචද්වාරික අරමුණක් හැටියට අරමුණු වෙන්න ඕන තැනදී පංචද්වාරික අරමුණක් හැටියට අරමුණු වෙන ඒ හැම තැනකදීම ආරම්මන ප්‍රතිශක්තියෙන් ප්‍රතිවෙන්ත හැකියාව මේකට තියෙනවා. බොහොමතර අනේක වාරයක් තින්නේ පැහැදිලි කර දුන්න තේරසනසන්නක්. තේරසනසන්නස ඒකෙදි නැක්කු විඥානය පහළ වෙන තැන තියෙනවානේ. එතකොට අපි දන්නවා සාමාන්‍ය චෛත්‍යක තියෙන්නේ 7යි කියලා. මේ සර්වචිත්ත සාධාරණ 7 කියන එක වේතනාපස සංඥා චේතනා ඒකතා ජීවිතේ මානසිකාර කියන එක. ඒකත් එක හිතක් තියෙනවා. විතර ඔය හතම එකතු වෙලාද ස්වාමීන් වහන්සේ එතනදී වර්ණ සංඥාව ගන්නේ නැත්නම් සංඥාව හරි එහෙම මොකක් හරි ප්‍රධානත්වයක් ගන්නවද හිතත් එක්ක නැත්නම් හතම එකතු වෙලා ආ මේ වර්ණ සංඥාව. එතකොට ස්වාමීන් වහන්සේ ඒක දැන් අර දැන් ස්වාමීන් වහන්සේ කිව්ව දෙබ්බ චක්කු අවස්ථාවකදී වගේ වෙනකොට මේ ප්‍රඥාව එකතු වෙනවා වගේ කතේ වෙනවා. ඒක ප්‍රඥාවත් එක්ක එකතු වෙලා ඒ හිතේ තියෙන ප්‍රබලත්වය මතද ගන්නේ නැත්නම් එතනදී අර මේ හතයි මේ හතත් පරිමිතිස්ස සාධාරණ හතත් හිතක් තියෙන නිසා මේ හිතේ ආදාන මේකෙන් යන්නේ නැත්නම් මේ ප්‍රඥා චෛත්‍යිකත් එක්ක ඒකට සම්බන්ධ වෙනවද අරමුණු ගැනීමේදී සාමාන්‍ය අපේ හිතේ සම්මාත මේ දැන් ලෝකෝත්තර හිත වල නිර්වාණය අරමුණු වෙන්නේ ප්‍රඥාවට කියනවා. ඒකවල ප්‍රඥාවට විශේෂයෙන් අරමුණු වෙනවද නැත්නම් ප්‍රඥාව සහිත ඒ හිතට
මාර්ග හිතට හරි ඵල හිතට හරි නිවන අවබෝධ මේ අරමුණු වෙනවාද කියන එක පොඩ්ඩක් ස්වාමීස් පැහැදිලි කර ගන්න පුළුවන් තේරුම් ගන්න. මං හරි පරිස්සමින් අහගෙන හිටියා මහත්තයා කියපු ප්‍රශ්නේ මට තේරුණා. මහත්තයා කියාපු අහපු ප්‍රශ්නේ තියෙනවා ස්ථාන තුනක්. පළවෙනි එක තමයි ද්වාරික චිත්තේ. දැන් පළවෙනි එකේදී ධර්මතා අටක් තියෙනවා. ඒ තමයි සරෝචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි හිත කියනා වූ එකයි 8යි. මෙතන තියෙන මහත්ය ඇත්ත වශයෙන්ම ක්‍රියා ස්වરૂප 8ක්. ක්‍රියා ස්වરૂප 8ක එකාසුවකින් තමයි අර අරමුණ පිළිබඳව යම්කිසි වැඩක් කරන්නේ. ඒ වැඩය අරමුණ ඇත්ත වශයෙන්ම අරමුණ ගැනීම කියන වචනය පාවිච්චි කරාට හිතට මුල් තැන දීලා ඇත්ත වශයෙන්ම ඒ අට දෙනාගෙන් හිතයි චෛතසික ධර්ම 7යි ගත්තම හිතට මුල් තැන දීලා තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ හිත ප්‍රධානත්වයක් එතන දරන නිසා. හැබැයි අරමුණ දැනගැනීමේ ගාණී කරගැනීමේ හැකියාව හිතට තිබුණාට හිතේ තිබෙනවා යම් යම් දුර්වලකම්. ඒ දුර්වලකම් ටික සම්පූර්ණ කළ දෙන්නේ අනිත් චෛතසික ධර්ම 7යි. සිතට අරමුණට යා ගැනීමේ හැකියාව නැහැ එහෙමට. එහෙම හැකියාවක් ඒ හිතට නැහැ. හිතට තියෙන්නේ අරමුණ දැනගැනීමේ හැකියාව මාත්‍රේ පමණයි. ඊළඟට මේ මානසිකාරය කියන එක එක්තරා ක්‍රියාවක් කරලා දෙනවා. මේ අරමුණ දැනගන්නා වූ ගතිය හේවත් හිත අර අරමුණ පැත්ත ටිකක් තල්ලු කරලා දාන ගතිය තියෙනවා. හැබැයි ඒ මානසිකාරයට අරමුණ දැනගන්න බෑ. මානසිකාරය කියන ක්‍රියාව කරන්නේ හිතව අරමුණ පැත්තට තල්ලු කරලා දානවා. හැබැයි එහෙම තල්ලු වුණායින් පස්සේ ස්පර්ශය කරන්නේ මොකද්ද? මේ තුන්දෙන එකතු කරනවා. ස්පර්ශයට බෑ අරමුණ දැනගන්න. මානසිකාරයට බෑ අරමුණ දැනගන්න. ඊළඟට වේදනාවට බෑ අරමුණ දැනගන්න. වේදනාව කරන්නේ ඒකේ තියෙන පොඩ්ඩක් මොකක් හරි හොදක් නරකක් බිඳ ගැනීම. සංඥාව කරන්නේ හරියට අර එක අරමුණක් ගන්නවා කෝටි ප්‍රකෝටි ගණක් අරමුණු තිබුණාට ඒ වෙලාවට සග්ගාලා එකක් කොටු කරලා ගන්න ගතිය විතරක් කරලා දෙනවා හිතට. එච්චරයි ඒ කරන්නේ. හැබැයි සංඥාවට අරමුණ දැනගන්න බෑ. වේදනාවට අරමුණ දැනගන්න බෑ. අර චේතනාවට තියෙන්නේ ඔය ධර්මතා අට එක්කහසු කරලා පවත්වා ගැනීම. එච්චරයි ඒක චේතනාවට අරමුණ දැනගන්න බෑ. ඊළඟට ඒකාග්‍රතාවයට අරමුණ දැනගන්න බෑ. ඔක්කොම තියෙන්නේ එකතු කරලා සෙට් එක හදාගන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම බැලුවාම අරමුණ දැනගන්නවා කියන වැඩේ කරන්නේ හිත විතරයි. ඒ හිතට අරමුණ දැනගැනීමේදී අනිත් හත් දෙනාම මහ පොදියට ක්‍රියා හතක් තව සිද්ධ කරනවා. ප්‍රධාන අරමුණ දැනගැනීම නිසා ඒ අවස්ථාවේදී මේ චක් විඥාණයට කියනවා මේ අරමුණ ගන්න අරමුණ දැන ගන්නා වූ හිත කියලා. හැබැයි ඇත්තට බැලුවන් පස්සේ ක්‍රියා අටක් සිද්ධ වෙනවා. අනිත් හත් දෙනාගේ උදව්ව නැතුව මේක කරන්න බෑ. මේ අර කියනවනේ මනෝ පුබ්බංගමා ධම්මා කියලා. ඒක නිසා මනස ප්‍රධාන නිසා අර සිතේ තිබෙන ස්පර්ශය ගැන කියන්නෙත් නැතු. මානසිකාරය ගැන කියන්නෙත් නැතු. අර ඒකාග්‍රතාවය කියන්නෙත් නැතු. සංඥාව ගැන කියන්නෙත් නැතු. මොකක්වත් ගැන කියන්නේ නැතුව ඒ අර අයගේ සපෝට් එක ලැබුණා තමයි ප්‍රධානයේ අරමුණ දැනගැනීම නිසා ඒකට කියනවා ඉතින් අරමුණු ගන්නවයි කියලා. ඔන්න එකක්. ඒකෙදි ඔය ක්‍රියා ස්වභාව 8ක්. අනිත් එක ඒක වර්තමානයි. අනිත් එක තමයි මේ දැන් දිවස. අපි දිවසකින් ගන්න අවස්ථාවේදී එතන තිබෙන්නේ විඥාණය තියෙනවා. හැබැයි විඥාණයට හරියට තව ලෙන්ස් එකක් හයි කරා වගේ. එකක් සාමාන්‍ය පවර්ෆුල්
ටිකක් ලෙන්ස් එකක් හයි කරා වගේ ගතියක් තමයි ඒකේ තියෙන්නේ. එතන තියෙනවා ප්‍රඥාව කියන එක තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ඥාණය. ඒ කියන්නේ ඒකාග්‍රතාවය හොඳට ශක්ති සම්පන්න කරලා දීපු නුවණකින් තමයි ඒක දැනගන්නේ. හැබැයි එතනදී හිතක් තියෙනවා. හැබැයි ප්‍රඥාව තිබෙනවා. ඒක නිසා දිවසින් දැනගන්නවා කියන තැනදී හිත යට කරගෙන ප්‍රඥාව වෙනවා. දැන් මම නිතර කියන එකක් තමයි ඔය කැමරාවට දාන ලෙන්සස්. ඒ ලෙන්සස් දාන්නේ ලෙන්සස් දාන්න ඉස්සර වෙලා මේ මේකේ තියෙනවා මේ ඔය කැමරාවල තිබෙනවා ඒකට ෆික්ස් වෙලා එන නිකන් ග්ලාස් එකක් ලෙන්ස් එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ඔහෙ තියෙනවා. ඒක නෝමල් එකක්. හැබැයි ඒක තියෙද්දිම තමයි අර තව තිබෙන පවර්ෆුල් අර ලොකු දුර තිබෙන දේවල් අදලා ගන්න පුළුවන් එක එක කලාත්මක රටා තිබෙන ලෙන්සස් එක ඉස්සරහට හයි කරන්නේ. ඊට පස්සේ ફોකස් කරපු ගාමම හරි ලස්සනට කැපිලා අරක එනවා. ආන්නේ වගේ ප්‍රඥාව කියන එක හිත කියන එකට ආපු ගමන් හිත කියන එකේ ප්‍රඥාව කියන චෛසිකේ ආපු ගමන් එතනදී මේ හරි ගොඩක් තියෙනවා. දැන් වර්තමාන රූපයක් දැකීමේදී හිතට උදව් කරන්නේ චෛතසික ධර්ම 7යි. ඒක නිසා හරි දුප්පත් හිත. මේ කියන්නේ ලොකු දෙයක් මහා ලොකුට එහෙම දැනගන්න එහෙම බෑ. චෛතසික ධර්ම හරි අඩුයිනේ. ඉතින් හැබැයි දෙයක් මේ කුසල ආරම්මණයේ කියන්නේ හොඳ දෙයක් දැනගැනීමේදී ඒකෙදි චෛතසික ධර්ම ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ වැඩ කරනවා හරියට 30 ගන්න. 33න් එහා යනවා. 33න් එහා යනකොට මේ හිත කියන එකට දැනගන්න තිබෙන ඒ කියන්නේ උදව්පකාර කරන ක්‍රියා ස්වභාවයේ තිබෙන දේවල් හරි වැඩි. ඒ වැඩිකම නිසා අතන ප්‍රඥාවත් හොඳට සෙට් වෙලා එනවා. ඒ ප්‍රඥාවටත් හොඳට වැඩ කරන්න පුළුවන්. තව එකක් තියෙනවා මෙහෙම. දැන් අපි යම්කිසි දෙයකින් කණ්ණාඩියකින් බලනකොට කණ්ණාඩියෙන් පේන ගතිය තියෙනවනේ. කණ්ණාඩියෙන් පේන ගතිය හැබෑව. දැන් හොඳට මේ අපිට එහා පැත්තේ හොඳට පේනවා. අපි හිතමු මේ ග්ලාස් එකක් කියලා අපේ ඇහැට දාන එකක් කියලා. දැන් ඒ ඇහැට දාන කණ්ණාඩිය පේනවා. දැන් අපි ඇහැට දාන කණ්ණාඩියට අපි දානවා පොඩි කොළපාට මේ කියන්නේ කෑල්ලක් හයි කරනවා. එහෙම කෑල්ලක් හයි කරපු ගමන්ම අර පෙනෙන ගතිය සම්පූර්ණම කොළපාට කියන එක ඩොමිනේට් වෙනවානේ. අපිට මුළු ලෝකෙම කොළපාට වෙලා පේන්නේ. ආන්න ඒ වගේ මේ කියන්නේ හිතට ප්‍රඥාව කියන ලෙන්ස් එක ගිහිල්ලා හයි කරපු ගමන් එයාගේ ඒ වෙලාවට තිබෙන්නා වූ ශක්තිය හැටියට අර කෑල්ල අර අපි බලපු කණ්ණාඩියේ තිබෙන පේන ගතිය එයා යට කරගත්තා වගේ අපිට කොළපාට පේන්න ඇරියා වගේ අර ප්‍රඥාව කියන ලෙන්ස් එක ගිහිල්ලා හිත යට කරගන්නවා. හිතටත් යම් ටිකක් පේනවා තමයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රඥාවට පේනවා. කරන්නේ ටිකක් හිත තිබුණාට හිතේ තියෙන බලය නැත්තේ නෑ. හැබැයි ඒක ඩොමිනේට් වෙනවා අර මේ ප්‍රඥාවේ. ඒක නිසා කියනවා මේ හිතින් බලනවා කියලා කියන්නේ නැතුව අපි ඒකට ඇසින් බලනවා දිවසින් බලනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම එතන ඒ ප්‍රඥාවේ තමයි හිතට ගිහිල්ලා ඇලිලා හිත යට කරගෙන එයා තමයි මේක කරන්නේ. හැබැයි හිත නැතුව නෑ. හිත තියෙනවා. හිතේ තියෙන ක්‍රියාකාරී හරි සියුම් වෙලා යනවා. ප්‍රකට නෑ. ඒකේ ප්‍රකට වෙන්නේ ප්‍රඥාවේ ස්වරූපේ. එතකොට ලෝකෝත්තර අවස්ථාවට ගියයින් පස්සේ එතනදී තියෙන හිතගෙන කියන්නේ අපි හිතින් නිවන් දකින්නවා කියලා කියන්නේ. අපි එතනදී ප්‍රඥාවෙන් නිවන් දකින්නවා කියලා කියන ප්‍රඥාව තමයි හිතේ තියෙන ශක්තිය ඩොමිනේට් කරලා යට කරලා හිතත් තිබිච්චාවේ. නමුත් ප්‍රඥාවෙන් තමයි හොඳටම හොඳට නිවන් දකින්නේ. ඒක නිසා අපි කියන්නේ මාර්ග හිත් කියනවට වඩා මාර්ග ප්‍රඥාව. මාර්ග හිත් කියලා කියනවා මාර්ග ප්‍රඥාවයි එතන තියෙන්නේ. ඒක නිසා සාමාන්‍ය හිතවිලි වලදී ලෝකයට සම්බන්ධ දේවල් වලදී හිත දැනුමින් ප්‍රධානයි. ලෝකෝත්තර ධර්ම වලදී ප්‍රඥාව අවබෝධයෙන් ප්‍රධානයි. ওই විදිහටයි තියෙන්නේ. අර අනිත් චෛත්‍යක හිත ඩොමිනේට් කරනවා.
බොහොම පිස්සාවෙන් හොඳටම තේරුණා මේ ඒකේදී තව සුළු ප්‍රශ්නයක් අහන්නවා මේ ස්වාමිනාස දැන් ස්වාමිනාස අපිත් දන්නවා අරමුණු වලින් හිත හදන්න බෑ චෛතික හදන්න බෑ කියන එක ඒක ස්වාමිනාස දැන් මේක අර පත්‍යෝප්පන්න භාවයේ දෙනකොට හිත 89 චෛතසික 52යි තියෙන්නේ ඒක පත්‍යෝප්පන්න භාවය කියන්නේ ඒක අරමුණු වලින් උදව් ලැබෙන එක වගේ එකක්ද එතකොට එන්නේ ස්වාමිනාස පත්‍යෝප්පන්න කියන එක වචනේ තව පොඩ්ඩ පැහැදිලි කරගන්න මේ කහණේ ස්වාමිනාස එතකොට හදන එකක් නෙමෙයි උදව් ලැබෙන එකක් වගේද ස්වාමිනාස ඉතින් හරි මහත්තයා ඒ මහත්තයා හිතපු තාලේ හරි හදන එකක් නෙවෙයි ඒ කියන්නේ එයා අරමුණ ගිහිල්ලා හිත හදන්නේ අරමුණ හිත හැදීමට හිත හැදිලා යන්න තමන් උපකාරුණා විතරයි දැන් අර ගහක් හදන්න වෙනවා පොහොර දානවනේ පොහොර දැම්මයින් පස්සේ ගහ හැදෙනවා හැබැයි ඒ ගහ හැදෙන්න යම් කිසි උපකාරයක් විතරයි. ඊළඟට වතුර ටිකක් දානවා වතුරෙන් හැදෙනවා ගහ. හැබැයි උපකාරයක් විතරයි. හැබැයි ගහ හැදුනේ වතුරෙන් නෙවෙයි ගහ හැදුනේ පොහොරෙන් නෙවෙයි ගහ හැදුනේ වෙන එකකින්. හැබැයි ඒ ගහ හැදෙන්න උපකාරයක් වුණා විතරයි. ආන්න ඒ වගේ ආරම්මණය කියන එක මේ චිත්ත චෛතසික ධර්ම යම් කිසි ප්‍රමාණයක් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ යම් කිසි ප්‍රමාණයක් ඒ වෙලාවේ පහළ වෙන්න නිකන් පෙනී හිටින් වශයෙන් උදව් වෙනවා විතරයි මහත්යා හිතපු විදිය හරි. තේරුණා සර්. ඕකේ සමාන තේරුණා සර්. සවනන්ද එක සිතකින් අපිට කිසිම අරමුණක් හරියට තේරුම් ගන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ සිත් ප්‍රේරි වලින් එහෙමත් නැත්නම් චිත්ත වීතියකින් තමයි දැනගන්නේ කියලා. අපි ගත්තොත් එහෙම ඇසෙන් දකින රූපයක් එහෙමත් නැත්නම් චක්කු විඥාණය දරගන්න රූපයක් ගත්තාම එතනත් අපි ගත්තොත් එහෙම අතිමහන්ත ආරම්මණයක් ප්‍රේලියකින් තමයි අපි ඒක දැනගන්නේ. එතකොට ප්‍රශ්නේ වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ වර්ණ රූපේ කියන එක ඒ දැන් චක්කු ආසයෙන් ගත්තොත් 46ක් පමණ ඇති වෙන බව අපි අහලා තියෙනවා දැනගෙන තියෙනවා. ඒ 46ටම ප්‍රති වෙනව නේද කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ දැන් පංචස්වර ආවර්ජිනේ පතන් චක්කු විඥාන සම්පරික්ෂේ සංකීර්ණ ඔත්පර ඇතුළු ඒ තේමක පෙළතම ඒ බාහිරෙන් ගන්න අරමුණ ප්‍රති වෙනවද කියන එක ඉතින් පැහැදිලි කර දෙන්න සාමන ඉතින් අපි ප්‍රතිසන් නිමා කරන්න බලමු සාමන. ඒක තියෙනවා මහත්තයා මෙහෙම එකක් තියෙනවා පරිස්සමින් තේරුම් ගනීවා හිත හැදෙන තැන් කියලා જાතියක් තියෙනවා. හිත හටගන්න මේ අපි හිතමු මේ ගහක් මහත්ය පැලවෙනකොට ඒ භූමියක් තියෙනවනේ. ඒ භූමිය වගේ හිතක් පැලවෙන්න හිතක් හටගන්න නිකම් භූමිය වගේ ආධාරක යම්කිසි තැනක් තියෙනවා. ඒ ආධාරක තැන් තියෙනවා හයක්. අපි ඒව තමයි ඔය වස්තු කියලා හඳුන්වන්නේ. යම්කිසි ආධාරක වෙච්ච චක්කු රූපේ චක්කු ප්‍රසාද වස්තුව, සෝත ප්‍රසාද වස්තුව, ඊට පස්සේ ගාහන ප්‍රසාද ඒක වස්තුවක්, ජීව ප්‍රසාද වස්තුවක්, කාය ප්‍රසාද වස්තුවක්, ඊට පස්සේ උදේ වස්තුව කියලා. ඔය තැනක තමයි මහත්තයා මේ පහළ වෙන්නේ. හිතක් පහළ වෙයි. චෛතසික ධර්ම පහළ වෙන ඔය 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 තැනක් ඔය භූමියක් ආශ්‍රය කරගෙනයි. චිත්ත වීතියක් ගත්තාම ඒ චිත්ත වීතියේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක චක්කුද්්වාරය ආධාර කරගෙන ඒ භූමියේ පහළ වෙන්නේ මහත්ය එක හිතක් විතරයි. එක හිතක් විතරයි. එතකොට ඒක අමුමුවේ තිබෙන්නා වූ ඒ වෙනකොට පහළ වෙච්ච මතු වෙච්ච රූපයක්. හැබැයි ඒ එකම ඒක මේ රූපයක් හොඳට නිකන් තරුණ පහේ රූපයක් කියමුකෝ. තරුණ පහේ නිකන් මැරින්ද වැටිච්ච නැති නිකන් වැඩිගෙන යන රූපයක්. ඒක නිසා හොඳට අහු වෙන ගතියක් ඒකට තියෙනවා. චක්කු
විඥාණයෙන් ගත්ත රූපය ඉක්මනටම ඊට පස්සේ ඒක අරමුණු කරනවා මේ ඒක සම්බන්ධයෙන් අරමුණු කරන බාර ගන්න එක පහළ වෙන්නේ මහත්ය හෘදේ වස්තුවේ ඒ කියන්නේ සම්පටිච්ඡන සිත චක්කු ප්‍රසාදේ නෙවෙයි චක්කු විචා ඒක හෘදේ වස්තුව මේ හෘදේ වස්තුවේ පහළ වෙන වස්තු රූපේ ආශ්‍රය කරගෙන ඊට පස්සේ සම්පටිච්ඡනයත් සම්තිරණයත් වොත්තපණයත් ඒ ටිකත් ඔක්කොම පහළ වෙන්නේ අතන ඉතින් මේ බැලුවෙන් පස්සේ මේ වස්තු රූපය ආධාර කරන තමයි ওই ලයින් එක යන්නේ දැන් ධර්ම විරෝධී ගතියක් ඇති වෙනවා මේ චක්කු විඥාණය මේ චක්කු ප්‍රසාදයේ ළඟ සම්පටිච්ඡනේ පහළ වුණා චක්කු ප්‍රසාදයේ ළඟ සම්තිරණේ පහළ වුණා චක්කු ප්‍රසාදයේ ළඟ උත්පනේ පහළ වුණා චක්කු ප්‍රසාදයේ ගාව ජවන් ටික පහළ වුණා කියපු ගමන් ඒකේ මේ තියෙනවා එතකොට මේ වෙන වෙන જાතිත් ඔකේ කරනවායි කියලා. හැබැයි වෙන්නේ වස්තු රූපය ආධාර කරගෙන තමයි අනිත් ටික පහළ වෙන්නේ. එතකොට වෙන්නේ මහත්තයා මේකට සාධාරණත්වයක් තියෙනවද කියලා හිතෙනවා මේක ඇයි පංචද්වාරික චිත්ත වීතියක් කියලා නම් කරේ මෙච්චර මේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුදේ වස්තුවේ තියෙන එකක් නේද? එහෙම හිතෙනවා. මටත් එහෙම හිතෙනවා. හැබැයි ඒක එහෙම නොකියා දැන් චිත්ත වීතියක චිත්තක්ෂණ අපි හිතමු හටගන්න එකයි මැරියන එකයි අයින් කරපුවම චිත්ත වීතියේ හොඳට වැඩ කරන්න පුළුවන් මේ ගසවසා දාගෙන ඉන්න පුළුවන් චිත්තක්ෂණ තියෙනවනේ 15. ඒ 15න් ඇත්ත වශයෙන්ම ලයිව් තියෙනවනේ 14ක්. ඔය මේ භංගය එහෙම නැති වුණාන් පස්සේ චලන භංග නැති වුණාන් පස්සේ හොඳටම වැඩ කරන්නා වූ දේවල් තිබෙනවා 14ක්. ඒ 14න් ඇහැ සම්බන්ධ කරගන්නේ එකයිනේ. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ රූපේ විතරනේ චක්කු විඤ්ඤාණ විතරනේ අනිත් එක ඔක්කොම එතකොට වස්තුව ආශ්‍රයෙන් තියෙන්නේ ඒක නිසා වැඩි ප්‍රමාණයක් මේ වස්තු ආධාර කරගෙන පහළ වෙන නිසා නිකන් සාධාරණ ගතියක් තියෙනවා මේ ඇයි ඒක එහෙනම් මනෝද්වාරික කිව්වා නම් හොඳයි කියලා මේ වැඩි ප්‍රමාණයක් ඉතින් අර මේ අතන වස්තු රූපේ ආධාර කරගන්න නිසා ඒක එහෙම කියන්නේ නැත්තේ සාධාරණ හේතුවක් තියෙනවා හේතුව වස්තු රූපය ආධාර කරගෙන සම්පටිච්ඡනේ පහළ වුණා. වස්තු රූපය ආධාර කරන සම්තිරණය, වොත්තපණය, ජවන් ටික පහළ වුණත් ඒ වස්තු රූපේට ඒ විදිහට වැඩ කරන්ට අල්ලලා දීපු රූපය අතීතයෙන් ගినాපු එකක් නෙවෙයි. අතීතයෙන් මතක් කරලාගත් එකක් නෙවෙයි. අනාගතයෙන් කාගර වද්දාගෙන ඇදගත් එකකුත් නෙවෙයි. ඒ විලාවිම දැකපු ඒ විලාවිම අමු අමුවේ ගහගත්ත එකක් තමයි මේ දැන් මේ වස්තු රූපය ආධාර කරගෙන මේ ඉතිරි ටිකෙන් යන්නේ ඒක නිසා තමයි ඒකට පංචද්වාරයට සම්බන්ධ පංචද්වාරයට අරමුණු වෙච්ච රූපයක් අරගෙනයි මේ වස්තු රූපයට බාර දීලා එතන මැෂින් එකේ වැඩ කරන්නේ අන්න ඒක නිසා තමයි ඒකට ඒ නම කියන්නේ. ඇත්තට බැලුවෙන් පස්සේ ඉතිරි හරිය වැඩ කරන්නේම අරකේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඉතිරි රූප ටික ඔහෙ ගලාගෙන යනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් මේ එකක් ඔය සමහර චිත්‍ර තියෙන මහත්තයා මේ ඉරි ගහලා කියන්නේ ලස්සනට මේ පොඩියට නිකන් මේ ලස්සන රවුමක් එක ඉරක් ගිහිල්ලා මේ ඔය ගහපු මේ පින්තූර જાතියක් තියෙනවා. ওই පින්තූර එකක් දිහා නිකන් සාමාන්‍යයෙන් විනාඩි තප්පර කීපයක් දිහා උන්ට තප්පර 30ක් විතර ඔකේ ඇහැ හොල්ලන්නේ නැතුව බලාගෙන ඉඳලා බලාගෙන ඉඳලා ඊට පස්සේ ඒ පින්තූරෙන් එකපාරම ඇහැ අරගෙන පිටියට දාන්න ඕනේ. පිටියේ පැත්ත බලන්න ඕනේ. බලපු ගාම අර ඉස්සලා බලාගෙන හිටපු ඒ පින්තූරේ පිටි දුවනවානේ. පිටි තියන වගේ ටික වෙලාවක් අපිට දැర్శන වේගින යනවා. හැබැයි අපි ඇහැ ඒ වෙලාවට අපේ ඇහැ පින්තූරයේ නැහැ. අපි ඒ පින්තූරෙන් ඇහැ ආකට අරගෙන ඉන්නේ.
නමුත් ඒක තවත් තියෙනවා කියලා අපිට පේනවා. ඒ අලුත් ගතිය හින්දා අලුතෙන් ඉන්නේ. ඒ වගේ රූප ආරම්මණයකට කිහිල්ල පංචද්වාරා වජන සිතට පස්සේ චක්කු විඥාණයෙන් අර එක රූපයක් ගහගත්ත ගමන් ඒක මහත්තයා වැදිලා යනවා. වැදිල්ලක් අන්න අර අපේ ඇහැ අර මේ රූපයේ වැදිලා බිත්තියට අහු වුණාන් පස්සේ පේනා වගේ එහෙම එකක් යනවා. ඒ ටික තමයි හොඳට අල්ලගන්නේ මේ සම්පටිච්ඡනේ සම්තිර්ණයේ වොත්තපනේ ජවන් ටිකට හොඳට කන්න පුළුවන්, හොඳට වැඩ කරන්න පුළුවන්, හොඳට ගතියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගතියේ තියෙන්නේ එතන. ආන්න ඒක නිසා ඒවා මනෝද්වාරික හැටියට සලකන්නේ නැහැ. ඒක වස්තු රූපේ තමයි ආධාර කරන 15 වෙනි ළඟයකින්ද. මනෝද්වාරික හැටියට ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒවා කෙලින්ම මනසින්ම ගත් ඒවා. ඒවත් හැබැයි වස්තු රූපෙන් තමයි යන්නේ. හැබැයි ඒ වස්තු රූපේට වැඩ කරන්ට එතන 15 වෙනිට ආපු පැත්ත වෙනස්. ආන්න ඒක දැන් මෙහි දැන් තියෙනවා ඔය ඔස්ට්‍රේලියාව යන චයිනීස් භාණ්ඩ තියෙනවානේ. ඌවා ඒ වුණාට ඉතින් මේ චයිනීස් භාණ්ඩ වුණාට ඒවා මේ ඊන නම තිබුණාට වෙන වෙන රටවල නිෂ්පාදක කියනවා මම දන්න ගන්න. නමුත් ඔස්ට්‍රේලියාවේ තිබුණාට ඒකේ නම කියන්නේ අර අර අරෙන්නේ චීන කියලානේ. ඒ වගේ ඒ ආපු තැනනේ. ඒ භාණ්ඩේ ආපු තැන. ආපු රට. ඒකට නම දීලා තමයි චීන කියලා කියන්නේ. අන්න ඒ වගේ අපි මනෝද්වාරික ආරම්මණය කියලා කියන්නේ මනසට මනසින්ම ගත්තේ හින්දා. ඊළඟට පංචද්වාරා වජනේ කියලා කියන්නේ මනසට එළියෙන් ගත්තේ හින්දා. ඔන්න ඒ කියලා මෛත්‍රිය මතක් කරන තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි තමයි අන්ත බොහොම තින් ඒ කියන්නේ අපිට මම තේරුම් ගත්තේ ඇත්තම බාහිරේ තියෙන ඒ වර්ණ රූපේම පත්ති වෙලා තමයි ඉතුරු මේ පංචද්වාරා වජන සම්පටිච්ඡන සංකීර්ණ වගේ වොත්තපන්න යවන් වගේ සිත් ඒ සිත් තේලි ඇති වෙන්නත් පත්ති වෙන්නේ ඇත්තටම අර රූපේ කියන එකම තමයි තේරුම් ගත්තේ ඒකේ එහෙම හිතුවත් නේද විශ්වාසන් වහන්සේ. ඔව් මැරිගේ ළඟ රූපේ ගණනේ සමින්නාස්ත මට මං ඒක එහෙම අහගෙන ඉන්නකොට මට වැටහුනේ මේ ආරම්මන පත්තියෙන් ඇති වෙන්නේ මේ රූප ආරම්මණයක් කරලා අර චක්කු විඥාන සිද්දක කුසල හා අකුසල දෙක විතරක් නේද කියලා. ඒ කියන්නේ අර එච්චර දුරට යනකොට මේ ඒක ආරම්මන පත්තියට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකක් මට හිතන ආරම්මන පත්තියෙන් එහෙමනම් පහල වෙන්නේ මේ දෙක විතරක් නේද කියලා. අනේ සන්නහසේ පොඩ්ඩක් කියලා තියෙනවා නම් එකක් කියලා. සොන්නතේ ප්‍රශ්නෙට මම දාන උත්තර සමහරට හුඟක් අය හිතනවා සමිනස චක්කු විඥානේ පහළ වෙන සිට අතීත මේ අතීත ආරම්භණයක් අරගෙන තමයි ඉතුරු සම්පටිච්චින සම්පූර්ණ පහළ වෙන්නේ කියන එක. මට දැන් සමහර පොත්පත්වල තියෙනවා ඔච්ච වර්තමාන ආරම්භණේ චිත්තක්ෂණ 17ම තියෙන්නේ වර්තමාන ආරම්භණය කියන එක. ඒක වර්තමානයේ කියලා එතන අදහස් වෙන චිත්තක්ෂණ 17ම කියන එක. එතකොට මේ දැන් අර දැන් හාන්තිම මාත්මය අහපු විදිහට එතකොට ඒ වර්තමානය කියලා කියන්නේ අතන චක්කු විඥානය විතරද? ඒක අනිත් ඔක්කොම කියන්නේ අතීත ආරම්භණයක් එක්ක යන්නේ නැත්නම් චිත්තක්ෂණ 17ම වර්තමානද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි සවන්න. සුපේ වාසන. මෙහෙමයි තියෙන්නේ. මම ඕක කියන්න තමයි අර මේ අර කිව්වේ අර පැසේජ් දෙකේ යනවායි කියලා. අර මිනිස්සේ ද අපි පැසේජ් දෙකකින් යනවා. එක්කෙනෙක් එහා පැත්තෙන් යනවා. එයා අපිට යන බව පේනවා. නමුත් අපි මෙහා පැත්තෙන් යනවා. අපිට එයා එක්කෙනෙක් දකින්න දොර ඇරලා දොර ගාවින් යන තැනින් විතරයි. ඒ වගේ චක්කු විඥාණයට රූපාරම්මණය ප්‍රත්‍ය වෙන්නේ චක්කු විඥාන අවස්ථාවේදී පමණයි. ඊළඟට සම්පටිච්ඡනේට යනකොට ඒක ඒ වෙලාවෙම ගත්ත අතීත ආරම්මණයක් චිත්තක්ෂණයක් පරණ වෙච්ච අතීත ආරම්මණයක් චිත්තක්ෂණයක් පරණ වෙච්ච අතීත ආරම්මණයක් හැබැයි සම්පටිච්ඡනේට සම්තිරණයට යනකොට චිත්ත දෙකක් පරණ වෙච්ච එකක් හැබැයි ඒක දෙකක් පරණ වුණාට පරණ වුණා කියලා කිව්වත් අර ඒක ගත්ත රූපය මේ තාම මැරීගෙන හිමීට හිමීට පාස් වෙලා යනවා.
එළියෙන් ඇතුලෙන් ඒ ගත්ත ඒක පිළිබඳව අලුත් එකක් නිසා එතරම් ඒ තරම් චිත්තක්ෂණ ගානක් තරණ නැති නිසා ඒක ඒ වෙලාවට හරියට වර්තමාන හැටියට හොඳට කාවැදලා තියෙන ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඒ චක්කු විඥාණයට අහුවෙච්ච එක මානසික වශයෙන් පරණ වේගන පොඩි පොඩි කාලයක් යන ගතිය විතරයි තියෙන්නේ ඒක නිසා හැබැයි ඒක ඒක හොඳටම බැලුවන් පස්සේ තමයි ඔක තේරෙන්නේ හැබැයි අපි විග්‍රහ කරනකොට එච්චර ඩීටේල් යන්නේ නැතුව සාමාන්‍යයෙන් කියන හැබැයි සමහර අය තේරුම් ගන්නවා දිග පේලියටම ඔක මේ වෙනවයි කියලා මොකද චිත්ත වීතියේ තිබෙනාකෝ සෑම සිතකටම අර රූපයේ තිබෙන ෂණ 17ම පේනවා කියන එක තමයි සමහරුන්ට වැටහියන්නේ. හැබැයි ඒකෙ ගැළපෙන්නේ නැති තැන් තියෙනවා. ඒක හොඳට තේරෙනවා. හොඳටම බලන්න අපිට තේරෙනවද දැන් රූපයක් පහළ වෙනවා. රූපයක් පහළ වෙලා චිත්තක්ෂණ 17ක් ඉන්නවනේ. හැබැයි රූපයක් පහළ වෙලා චිත්තක්ෂණ 17ක්ම ඉන්නේ නැහැ. පහළ වෙන චිත්තක්ෂණයයි මැරි යන චිත්තක්ෂණයයි බාර දෙන්න වැඩ කටයුතු දෙයකට එකක් තමයි රූපය පහළ වීමේ වැඩය රූපේ මැරි යෑමේ වැඩය රූපයක් පේනවා නම් අරමුණු කරනවා නම් අරමුණු කරන්න තිබෙන අවස්ථා තිබෙන්නේ තව 15යි ඒ 15 වෙනුත් භවාංග අවස්ථාවේදී හිතට රූපය අහුවෙන්නේ නැහැ. භවංග චලන අවස්ථාවේදීත් හිතට රූපය හරියට අහුවෙන්නේ නැහැ. භවංග උපච්ඡේද අවස්ථාවේදීත් අහුවෙන්නේ නැහැ. ටිකක් වැඩිපුර රූපයේ පැත්තට හැරෙන හිත තියෙන්නේ පංචද්වාරාවජින විතරයි. ඊට පස්සේ හරියටම ගිහිල්ලා රූපයේ හිත ස්පර්ශ වෙන සහ හොඳට අඩිය ගන්න තැන තමයි චක්කු විඥානය. එතකොට දැන් මේ රූපය පිළිබඳ රූපය පහළ වුණාට පස්සේ මේ වෙලා වෙනකොට චිත්තක්ෂණ පහක් පරණ වෙලා තියෙනවා. චිත්තක්ෂණ පහක්. භවංග අවස්ථාවේදී පහළ වුණා. භවංග චලන අවස්ථාවේදී පරණ වුණා. එතකොට හිත නෑ රූපේ ගාව තාම එනවා. භවංග උපච්ඡේද අවස්ථාවේදීත් චිත්තක්ෂණ තුනක් පරණයි රූපය එතකොට තාම බැදිලා නැහැ මනෝ පංචද්වාරා වජනයේකේ හැරුණා ඊට පස්සේ එතකොට හතරක් පරණයි තාම ස්පර්ශ වුණේ නැහැ මේ රූපය රූපයත් ඉතින් ඔහේ හැදීගෙන මෝරගෙන යනවා තාම මේ එනවා හිත එනවා මේ රූපය පැත්තට හරියට රූපය චිත්තක්ෂණ පහක් පරණ වෙනකොට තමයි හරියටම වදින්නේ ඇවිල්ලා. හරියටම වදින්නේ. එතනින් ගත්තා. එතකොට අරගෙන ඊට පස්සේ ඇතුළට රිංග ගන්නවා. මොහොතර දෙකට බෙදන්න චිත්තක්ෂණ 17ක් දෙකට බෙදුවෙන් පස්සේ කීයේ දෙන්නේ? චිත්තක්ෂණ 17ක් දෙකට බෙදුවෙන් පස්සේ හරි මැද කියලා ගන්නේ කොයි හරියද? හරි මැද හරියට ගන්නේ නමවෙනි චිත්තක්ෂණේ නමවෙනි චිත්තක්ෂණේට යනකොට වැඩිගෙන යන එකනේ දැන් මෙහෙන් දැන් වැඩිගෙන යනවා ඊට පස්සේ නමෙන් පල්ලෙහාට ගියන් පස්සේ අනිත් පැත්තට බැහැගෙන යන එකනේ තියෙන්නේ මිනිහෙක් ගත්තයින් පස්සේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 50 දක්වා මෝරගෙන අවුරුදු 50න් පස්සේ පල්ලෙහාට යනවා චිත්තක්ෂණේ මෝරගෙන යනවා එතකොට මේ පස්වෙනි චිත්තක්ෂණයේදී පස්වෙනි හිතේදී චක්කු විඥානයේදී ගන්නේ මෝරාගෙන යන තරුණ පහේ. දැන් තරුණ ගමට යන්නා වූ රූපී ගන්නේ. එතකොට ඒක හොඳට වදිනවා. මහලු කාන්තාවක් මහලු මිනිසෙක් ඇහි අපිට දැක්කයින් පස්සේ ඒ මිනිසයා ඒ තරම් ඇහැ වදින්නේ නැහැ. හොඳට තරුණ කෙනෙක් ගත්තයින් පස්සේනේ හොඳට වදින්නේ හිතට. ඒකත් එහෙම තියෙනවානේ. මේ රූපෙත් හොඳට ගන්න පුළුවන්කම තියෙන්නේ අර තරුණ වේගන යන්නා වූ රූපයයි. ඒක ගත්ත ගමන් ඊට පස්සේ ඇතුළට රිංග ගන්නවා. ඒ ඇතුළට රිංග ගන්නේ
ගත්ත එකක් චක්කු විඥාණයෙන් ගත්තා ඊට පස්සේ හරියට ළඟනේ ඒක නිසා වස්තු රූපය ආධාර කරගෙන අනිත් ටික දිගට 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 ගලාගෙන යනවා හැබැයි මේ චිත්තක්ෂණ 17ක් ආයුෂය ඇති කරගෙන පහළ වුණා වූ රූපයේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණේ අර එක තැනකදී හැබැයි ඒ තැන හොඳටම හොඳටම හොඳයි දැන් මිනිස්සෙක් ජීවත් වෙනවා අවුරුදු 100ක් අපි හිතමු ඔව් අවුරුදු 100ක් ජීවත් වෙනවා ඒ මිනිස්සයා අවුරුදු 20 දී ෆොටෝ එකක් ගහගන්න අවුරුදු 20 දී ෆොටෝ එකක් ගහගෙන ඉල්ලලා තියෙනවා එතකොට එයා අවුරුදු 5 දී ගත්තෙත් නැහැ 10 දී ගත්තෙත් නැහැ 12 දී ගත්තෙත් නැහැ 15 දී ගත්තෙත් නැහැ 18 දී ගත්තෙත් නැහැ අවුරුදු 20 දී ෆොටෝ එකක් ගන්න ෆොටෝ එකක් ගත්තම අවුරුදු 20 දී ෆොටෝ එක තරුණ ෆොටෝ එක තියෙනවා ඊට පස්සේ 25 ගන්නෙත් නැහැ ඉතින් 30 දි ගන්නෙත් නැහැ කොහොමත් ගන්නෑ හැබැයි ඒ මිනිස්සයා හඳුනා ගන්නට අවුරුදු 20 දි ගත්ත පොට එක හොඳටම ඇති අනිත් එකේ මුලින් ගන්න ඕන නැන්නෙත් නැහැ පස්සේ ගන්න ඕන නැන්නෙත් නැහැ ඉතින් මේ මිනිස්සයා පිළිබඳව කතා කරන්න නම් මේ මිනිස්සයා පිළිබඳව හිතන්න නම් අර එක පොට එක හොඳටම ඇති ඒ වගේ අපි ආයුෂයේ තිබෙන්නා වූ ඒ රූපයක හොඳටම අල්ලගන්නේ එක තැනකින් ඒ අල්ල ගැනීම හොඳටම ඇති අනිත් එක හිතට කරන්න. එහෙමයි තියෙන හැබැයි කතා කරන උට අපි කියන්නේ ඔ කොම ටික ඒකෙන් බැලුවයි කියලා. ඒකම සාධාරණයක් තියෙනවා ළඟ රූපයක් නිසා. තේරුම් ගන්න. මේක තේරුණාද කියන එකත් මට නිකන් අමුතු අමුතු වගේ පේනවා. මේ අපේ නවක පින්වතුන් ඉන්නවා නම් මේවා මොනවාද මෙව්වහන්ටද අපි මේ ආවේ මෙච්චර මේ කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙම හිතෙනවා නම් මේ ඒකත් අහන්න ප්‍රශ්නයකට. තේරුවන් සරණයි. හොඳයි. බ්‍රුණ මහත්මයා මම හිතනවා ඔබට තමයි පිළිතුර සැහැීමට පත් වෙන්නේ නැති කියලා. කාන්ති මහත්මයා. මට නම් තේරෙනවා දැත් මහත්මයා කාන්ති මහත්මයා. මම තේරුම් ගත්ත විදිය නම් පොඩ්ඩක් කියන්නම් සාමි මහත්මයා. හොඳයි කියන්නේ. දැන් මම තව එකක් කියන්නම් කුරුල්ලෙක් ගැඩවිල්ලෙක් අල්ලනවා කුරුල්ලගේ තියෙන්නේ පීකයක් නේ හොටයක් නේ එතකොට ගැඩවිල්ලෙක් අල්ලනවා මේ පණුවේ ඒ පණුවාගේ කුරුල්ලෙක් පණුවේ අල්ලනකොට ඒ පණුවාගේ හැමතැනම අල්ලන්නේ එක පැත්තකින් එක තැනකින් විතර යල්ලන්නේ අනිත් පැත්ත දෙපැත්තට වැටෙනවා ඒකත් හිතාගන්න ඒ වගේ තමයි මේ චිත්ත වීතියේ පණුවක් කැදෙන කියන්නේ අපි ගත්තොත් එහෙම මේ රූපය චිත්තක්ෂණ 17ක් දවන රූපය ගත්තන් පස්සේ අණුවාගේ ඇඟින් කොටසක චක්කු විඥානයේ තියෙන තැනින් තමයි හරියට පීක් එක නහුණා වගේ යන්නේ අනිත් පැත්තේ ඉල්ලලා තියෙනවා මම හිතුවේ දැන් වස්පාරම්මණයක් ආපුවහම අපිට චක්කු විඥානිය පහල වෙලා රූපාරම්මණයයි චක්කු ප්‍රසාදයයි ඒකින් අර එතෙන් අර සිතයි චක්කු විඥානේ සිතයි අර සර්වචිත්ත සාධාරණ හතයි එක්කම ඒ මොහොතේම ඒ චක්කු විඥාන සිතක් පහළ වෙනවා ඒ කුසල විපාක චක්කු විඥාන සිත් දෙකයි තියෙන්නේ කුසල සිත පහ එකක් කියන්නේ එතකොට ඒ වෙනවත් එක්කම මෙතන චක්කු විඥාන සිතෙන් අර රූපාරම්මණය දැනගන්නකොටම තමයි භවංගයත් ඒ මොහොතේම චලනය වෙනවා චලනයේ වෙලා භවංග චලන භවංග උපච්ඡේද වෙලා අර පංචස්වාරවත්වන සිතින් නැවතත් අර රූපය ගැන හොඳට දැනගන්නවා කියන්නේ ඊට පස්සේ වෙන්නේ කියලා මම හිතේ. ඔව් ඒක එහෙම හිතාගන්න එක නැවත මේ මයිසන්නේ හදාගන්න වෙනවා. හොඳයි. ඔව් ඒක හදාගන්න වෙනවා. අපි වෙලාවක එහෙනම් මේ කටි ඔක්කොම එක්කාසෙල හැම දිනාකේම එහෙම කියපු එක හරි හොඳයි. එහෙම කියපු එක බොහොම හොඳයි. අපි චිත්ත වීතියක් නැවත හසුරුවලා අපි ඒක ඉදිරියේ දැනගමු. හොඳයි සම්හත්.